ශ්‍රද්ධාවෙන් උතුම් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ලෝකේහි පහළ වීම ඉතාම දුර්ලභයි ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ නම මෙලොව පහළ වී ලෝකයාට නොපෙනෙන යථාර්ථයක් විවරණය කරලා දේශනා කරනවා ඒ යථාර්ථ ධර්මය තුල තමන්ගේ ජීවිතයේ කෙනෙක් හික්මවා ගනු ලබනවා නම් ඔහුට සියලු දුක ගෙවා දමන්නට සියලු දුකෙන් අත මිදෙන්නට පුළුවන්කම තිබෙනවා ඒක මරණින් මතු ලැබෙන දෙයක් හැටියට නෙමෙයි ජීවත් වෙනකොටම දුකෙන් මිදෙන්නට පුළුවන් ක්‍රමයක් ලෙසයි අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ ඒ නිසා ධර්මයේ පිළිබඳව කතා කරනකොට අපි මේ ධර්මයේ ගුණ හැටියට කියනවා මේක සාන්දෘෂ්ටිකයි මෙහි ඵල මේ ජීවත් වෙනකොට ලබන්න පුළුවන්කම තියෙන ඵලයක් අන්න ඒ නිසා මේ ධර්මය තුළ සාන්දෘෂ්ටික වන ස්වාක්ඛාත වන මේ ධර්මය තුළ අපි අපේ ජීවිතය මෙහෙවන්නට අපි උත්සාහවත් වීම ඊටාම වැදගත් කාරණාවක් බවට පත් වෙනවා පින්තුනි අපිට බුදුරජාණන් වහන්සේ නමක් ධර්මය කියලා දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ ඇති කලෙක නැති කලෙක ලෝකයේ තුළ පවතින යථාර්ථවාදී දැක්ම නැතිනම් සිද්ධ වෙන යථාර්ථය ඒක තමයි ධර්මය හැටියට අපිට දේශනා කරන්නේ එහෙම නැතිනම් බුදුරජාණන් වහන්සේ විසින් නිර්මාණය කරගත්ත යමක් හෝ නිර්මාණය කළ යමක් නෙමෙයි අපිට ධර්මය කියලා දේශනා කරන්නේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියත් නැතත් පවතින යථාර්ථය තමයි අපිට දේශනා කරන්නේ එහෙනම් අපිට තේරුම් ගන්නට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා විවරණය කරන ඒ ලෝකේ යථාර්ථය තමයි අපිට ධර්මය තේරුම් ගන්නවා කියලා තේරුම් ගන්නට තියෙන්නේ වෙනතුනේ බුදුරජාණන් වහන්සේ ක අවස්ථාවකදී බොහොම අපූර්ව ධම් කරුණු ටිකක් වික්ෂන් වහන්සේලාට දේශනා කරනවා මේ ලෝකේ යම් කිසි කෙනෙක් යම් බඳු ආකාරයකින් මෙනෙහි කිරීම කරනවා නම් ඒ සියලුම මෙනෙහි කිරීම මොහු කරන්නේ පංච උපාදානස්කන්ධයක්ම මෙනෙහි කරනවා එතකොට ඒ මෙනෙහි කරන එක පංච උපාදානස්කන්ධයක් පිළිබඳවම අදහස් කරන එක කල්පනා කරන එක මෙනෙහි කරන එක තමයි කරන්නේ යම් කිසි කෙනෙක් හිත දියුණු කළත් හිත දියුණු නොකළත් යම් කිසි මට්ටමක ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔහු පංච උපාදානස්කන්ධයක්ම තමයි උපදවන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳවම තමයි ඔහු මානසිකාරය පවත්වන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට කොහොමද පංච උපාදානස්කන්ධය පිළිබඳවම කෙනෙක් මෙනෙහි කරනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ පිටුතුන් මම හිතනවා ගොඩක් අනුදහම් වලට නිතර එවන් කන් දෙන පිරිස ඒ නිසා මූලික කරුණු ටික පිළිබඳව යම් අවබෝධයක් තියෙනවා ඒකට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය වේදනා සංඥා සංඛාර උපාදින්ඥාන උපාදානස්කන්ධය එතකොට මේ උපාදානස්කන්ධයන් පිළිබඳව යම් කිසි කෙනෙක් තමන්ගේ මනස පවත්නවා කියලා කියන්නේ ඒක අපි අමුතුවෙන් කල්පනා කරන්න තියෙන දෙයක් නෙමෙයි අපි දැන් අපේ අතීතයේ පිළිබඳව සිහි කරනවා නම් ඒ අතීතයේ පිළිබඳව සිහි කරනවා කියලා අපි සිහි කරන්නේ මොකද්ද පංච උපාදානස්කන්ධයක් තමයි ඇයි ඒකට පංච උපාදානස්කන්ධයක් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක් කියලා කියන්නේ ඒක අපි ඇසුරු කරන්නේ ආශ්‍රව සහ උපාදාන කියන මේ ගති දෙකෙන් ආශ්‍රව කියලා කියන්නේ අපි හිතේ තියෙන බොහෝ කල සිට පවතින කෙලෙස් ධර්ම අපි ඇති කරගත්ත පුරුදු බොහෝ කල සිට පවතින දේවල් හැටියට අපි හිතේ ඇති කරගත්ත පුරුදු තමයි ආශ්‍රව ධර්ම කියලා කියන්නේ කාමාශ්‍රව භවආශ්‍රව දිඨාශ්‍රව අවිජ්ජාශ්‍රව කියලා ආශ්‍රව අපි බෙදා දක්වනවා එතකොට අපේ මට්ටමින් වැඩිපුරම බලවත්ව තියෙන ආශ්‍රවය මොකද්ද මේ මට්ටමේදී කාමාශ්‍රවයේ තියෙන බොහොම බලවත්ව දිඨාශ්‍රවයේ තියෙනවා ඒහා සමානවම එතකොට භවආශ්‍රවය කියන එක අර දෙක තියෙනවා නම් ඒ ගානටම භවආශ්‍රවයක් තියෙනවා ඉතින් ওই ටිකටම පදනම් වෙලා තියෙන මොකද්ද අවිජ්ජාශ්‍රවය හැබැයි මේ භූමිය තුල ක්‍රියාත්මක වෙන්නේ කාමාශ්‍රවය කියන එක මේ භූමිය කාම භූමිය කියලානේ අපි කියන්නේ ඒක තුල ක්‍රියාත්මක වෙන්නේ කාමාශ්‍රවය මොකද්ද කාමාශ්‍රවය අපිට යම් කිසි විදිහකින් සිතේ උපදින කැමැත්ත අපි බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ පවතින දේ හැටියට කල්පනා කරන කම නිසා අපිට රූපයේ පැත්තේ අපි කැමති දේවල් පේනවා
ශබ්ද පැත්තේ අපි කැමති දේවල් පේනවා. ගන්ධ සුවඳ රස ස්පර්ශ පැත්තේ අපි කැමති දේවල් තියෙනවා. දැන් ඔයගොල්ලොන්ගෙන් කවුරු හරි අහුවොත් ඔයගොල්ලෝ කැමතිම දේ මොකක්ද කියලා ඔයගොල්ලොන්ට කියන්න කැමතිම දෙයක් තියෙනවනේ ලෝකෙනේ. ඒකට මේ දේවල් මේ එක් දෙයක් කැමතිම දෙයක් කියනටයි මේකට කැමති නැද්ද කියලා අහුවොත් ඔයගොල්ලොන්ගේ කැමැත්ත නානත්වයක් තියෙනවා ලෝකෙ තියෙන. එතකොට අන්නේ කැමතිම දේ කොහෙද තියෙන්නේ? කැමතිම දේ ඒක තියෙන්නේ බාහිර ඇති බවට තමයි ඔයගොල්ලෝ කල්පනා කරන්නේ. අපි සාමාන්‍යයෙන් ධර්මයේ පිළිබඳව විහිතා නොසිතින කෙනෙකුගේ ස්වභාවය තමයි ඒක බාහිර පවතින දෙයක් හැටියට බාහිර විද්‍යමාන වන දෙයක් හැටියට කල්පනා කරන එක. ඒ කියන්නේ ඒ පිළිබඳව අපි සිතන්නේ බාහිර රූපය පැත්තේ බඳු දෙයක් තියෙනවා කියලා. අන්න ඒක තමයි කාමාශ්‍රවේ සහිත මනසක ස්වභාවය. යම්කිසි කෙනෙකුගේ මනසේ කාමය කියන ගතිය තියෙනවා නම් ඒක බාහිර රූපයන්ගේ පවතිනවා කියලා හිතනකම්. ඔගොල්ලෝ යම් දෙයක් පිළිබඳව හිතේ කැමැත්තක් ඇති වුණා නම් ඒ කැමැත්තේ රූපයට අයිති දෙයක් හැටියට කල්පනා කරනකොට ඔගොල්ලන්ට ඒ රූපේම අවශ්‍ය වෙනවා නැවත ඒ සතුට උපද්ද ගන්න. ඒ සතුට විඳින්න නම් ඒ සතුට උපද්ද ගන්න නම් ඔගොල්ලන්ට ඒ රූපේම අවශ්‍ය වෙනවා. ඒ ශබ්දේම අවශ්‍ය වෙනවා. ඒ ගන්ධේම අවශ්‍ය වෙනවා. මෙන්න මේ විදිහට අපිට ඒ ධර්මයන්ම අවශ්‍ය වෙනවා අපිට මේ සතුට කියන දේ උපදව ගන්න. අන්න ඒකට කියනවා අපි කාම භූමිය තුල ඉන්නවා කියලා. ඒක තමයි කාම ආශ්‍රවේහි තියෙන ස්වභාවය. එතකොට දැන් අපිට ලෝකය කියලා ඇසුරු වෙන හැම දෙයක්ම අපිට ඇසුරු වෙන්න මොන විදිහටද? කාමාශ්‍රවය කියලා කියන එකේ ස්වභාවය තමයි අපි හිතේ පවතින කැමැත්ත අපි දකිනවා බාහිර රූපය තුළ විද්‍යමාන වෙන ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගේ තියෙන දෙයක් ඇටියට. අන්න ඒක තමයි අපි මනසට පුරුදු කරලා තියෙන ගතිය. අන්නේ මනස ඇති කරගත්ත අන්නේ පුරුද්දට ඒ ගතියට කියනවා කාමාශ්‍රවය කියලා. දැන් ඕගොල්ලන්ට ඇසුරු කරන්න පුළුවන් හැම දෙයක්ම ඔගොල්ලොන්ගේ කැමැත්ත අකමැත්ත අනුව ගිහපු දේවල්. කැමැත්ත අකමැත්ත උපේක්ෂා සහගත කියන මට්ටම් වල සහිත ඒබඳු අරමුණු පිළිබඳව තමයි ඔගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන්. අන්න ඒ සියල්ල මේ නිසා ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන දේ හැටියට කියනවා. ඒ වගේම භවාශ්‍රවය කියලා කියනවා. අපිට ඒ ධර්මයන් බාහිර පවතිනවායයි කියලා හිතන ගතිය. يعني භවතිති භව විද්‍යමාන වෙනවා තියෙනවා කියලා හිතන ගතියට කියනවා භවය කියලා. දැන් ඔගලොන්ට මෙතන බාහිර තියෙනවා කියලා ඇති බවට අදහසක් තියෙනවනේ. අන්න ඒකට කියන භව සංඥාව. ඒක තියෙනවා රූපේ එහෙම දෙයක් පවතිනවා කියලා හිතනකම. අන්න ඒ භවාශ්‍රවය. මේ ආශ්‍රවයන්ගෙන් තමයි අපි හැම වෙලාවකදීම මේ ලෝකයේ ඇසුරු කරන්නේ. දික්ඛාශ්‍රවය කියලා කියනවා දික්ඛි නිස්කෘත ස්වභාවය. දික්ඛය කියලා කියනකොට අපි ඒක දැඩිව ග්‍රහණය කරගෙන ස්පර්ශ කරගෙන සිටිනකම් දැඩිව අල්ල ගන්න. ඒක තමයි දිට්ඨියේ තියෙන ස්වභාවය බවට පත් වෙන්නේ. ඉතින් මේ ටිකටම පදනම් වෙන්නේ මොකද? යථාර්ථය නොදන්නාකම නැතිනම් අවිද්‍යාව තමයි මේ හැම එකකටම පදනම බවට පත් වෙන්නේ. එතකොට මෙන්න මේ ආශ්‍රවයන්ගෙන් යම් ධර්මයක් ඇසුරු කරනවා නම් අන්න ඒ ධර්මයට කියනවා පංචපාදානස්කන්ධයක් කියලා. ආශ්‍රවෙන්දී යම් දෙයක් ඇසුරු කරනවා නම් ඒකට පංච උපාදානස්කන්ධයක් කියලා කියනවා. පංච උපාදානස්කන්ධය තියෙනවනම් අන්න ඒක තියෙනවනම් එතන ගොඩ නැගෙනවා රූපං අත්තතෝ සමනුපස්සති රූපය ආත්මයක් කියලා හිතන කම රූපවන්තං වාත්‍රාණං සමනුපස්සති ආදී ඒ කතා කරන දික්ටි සහගත ස්වභාවය එතන ගොඩ නැගෙනවා. බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා කොහොමද මේ දේ ගොඩ නැගෙන්නේ කියන එක පිළිබඳව. ඒ විදිහට අපි සමනුපස්සනා කරනකොට ඒ විදිහට හිතින් බලනකොට අස්මීති තස් අවිගතං හෝති. එයාට වෙමී කියන හැඟීම දුරු නොවි පවතිනවා. කොයි විදිහට බලනකොටද? බාහිර ඇති බවට යම් දෙයක් ගැන කල්පනා කරනකොට ඇති දෙයක් පිළිබඳව හිතනකොට තමන්ගේ මනස තුළ වෙමී කියන හැඟීම පිහිටා සිටිනවා. අස්මීති තස් අවිගතේ පංචන්නං ඉන්ද්‍රියාණං අවක්ඛන්ති හෝති. ඒ වෙමී කියන හැඟීම දුරු නොවන කල්හි පංචේන්ද්‍රයන්ට බැස ගැනීම වෙනවා. පංචේන්ද්‍රයන්ට බැස ගැනීම වෙන්නේ මම කියලා අපිට පුද්ගලෙක් හම්බ වෙනවා. මේ ඉන්ද්‍රයන්ගෙන් ඇස කන නාසය දිව ශරීරය කියන මේ දේවල් වලින් යුක්ත තමන්ව තමන්ට හම්බ වෙනවා. එතකොට මේ පංචේන්ද්‍රිය ධර්මයන් ටික හම්බුණා කියලා කියන්නේ මොකක්ද? සම්පූර්ණව මේ සත්පුද්ගල භාවයේ පැවැත්ම යාට විද්‍යමාන වෙනවා. එතකොට මෙන්න මේ කාරණාව අපි ටිකක් නිරවුල් කරගන්නට ඕනේ. මේක තමයි පංචපාදානස්කන්ධයක මානසිකාරය කිරීම තුළ අපිට අත්විඳින්නට වෙන තැන. මේ වෙන වචන වලින් කතා කළේ වෙන මොකක්වත් නෙමෙයි.
අපි කාගෙත් අපේ ජීවිතවල තියෙන යථාර්ථය තමයි මේ කතා කරන්නේ. මොකද්ද මේ යථාර්ථය කියලා කිව්වේ? අපිට ඇසුරු කරන්න බාහිර ලෝකයක් හම්බ වෙනවා. ලෝකයේ තුල මම නම් වූ පුද්ගලෙක් ජීවත් වෙනවා ඉන්නවා කියන මේ ගතිය තමයි මේ විග්‍රහ කරලා දක්වන්නේ. එතකොට අපිට තේරුම් ගන්නට වෙනවා ලෝකෙ ජීවත් වෙනකොට ඉපදෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, මහලු වෙනවා, මෙයාදී දුක් අපි කාටත් මුහුණ දෙන්නට සිද්ධ වෙන දේවල්. එහෙම කොච්චර දුක්වලට මුහුණ දුන්නත් ඒකෙන් ඉවර වෙනව නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ආය රැස් කරගන්නේ කර්ම, කර්මයකට අනුරූපීව ප්‍රතිසන්දි වශයෙන් යන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි භයානකම දේ බවට පත් වෙන්නේ. එතකොට මේ මෙලව දුකත් ඒ වගේම පරලොවට අපිට නැවත ප්‍රතිසන්දි සඳහා යන්නට වෙන හේතුවත් වෙන මොකක්වත් නෙමෙයි, අවිද්‍යාව නැමැති මූල හේතුව. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති යථාර්ථය නොදන්නාකම තමයි ඒකට හේතුව බවට පත් වෙන්නේ. එතකොට අන්නේ හේතුව තමයි අපි අද ප්‍රහාණය කළ යුතු දේ බවට පත් වෙන්නේ. ඒ හේතුව කොහොමද අපි ප්‍රහාණය කරන්නේ? ඒ හේතුව ප්‍රහාණය කරගන්නට නම් අපි රැවටෙන තැනක ක්‍රියාත්මක වන ස්වභාවය පිළිබඳව අපි තේරුම් ගන්නට ඕන. අපි කොතනද රැවටෙන්නේ? අපි රැවටෙන්නේ අපි පරිහරණය කරන්නේ ආයතන හයක්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන ටික තමයි පරිහරණය කරන්නේ. මේ ආයතන ටික පරිහරණය කරන්න හම්බෙනවා කියලා අපිට නිමිති තියෙන තැනම වෙන්නේ මොකක්ද? අපි රැවටෙන එක තමයි. ඒ කියන්නේ දැන් ඔගොල්ලෝ ලෝකය කියලා යමක් කල්පනා කරනවා නම් ලෝකය කියලා කල්පනා කරන්න මොකද්ද? ඒ හටගෙන නිරුද්ධ වෙච්ච යම් දැකපු දේවල් තියෙනවා නම් ඒ දේවල් ගැනනේ කල්පනා කරන්නේ. ඒ ලෝකයේ විතරක් මම කියලා කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ඉපදිලා තියෙනකෝ. ඒ කෙනා ඉපදිලා තියෙන්නේ තර ටික මත ගොඩනැගුණු අද්දකීම් සමුදාය නිසා නෙවෙයිද? ඒ අද්දකීම් සමුදාය නිසා තමයි අපිට මම කියලා කෙනෙක් හැටියට අපිට හම්බ වෙන ඇසුරු වෙන තැන. ඉතින් එහෙම නැතුව වෙන තැනකින් වෙනම ගොඩනැගිලා නැහැ නේ. අවුරුදු 50ක් 60ක් ජීවත් වුණ, 20ක් 30ක් ජීවත් වුණ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ට හම්බෙන්නේ කොහොමද? ඒ 20ක් 30ක් ඒ ඇසුරු කරගෙන ආපු නිමිති සමුදාය මත තමන්ට තමන්ව ඇසුරු වෙනවා. ඒක තමයි අපිට සිද්ධ වෙන්නේ. එතකොට අපිට ඒ 20 30 තිබුණු බාහිර ලෝකයක් ඇසුරු වෙනකොට ඒ ලෝකයේ අත්විඳින දුක් විඳින තමන්ව තමන්ට ඇසුරු වෙනවා. බාහිර සහ තමන් කියන බව මේ දෙකම වෙන් කරන්නට බැරිව එකම තැනක ගොඩනැගෙන දේවල් හැටියට තමයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට බාහිර ලෝකය තමනුත් කියන මේ දෙන්නම ජීවත් වෙනකොට ඒක කවදාවත් දුකේ කෙලවර කිරීමක් විදිහට යන්නේ නැහැ. ඒක දුකේ පැවැත්මක්. ඇයි දුකේ පැවැත්මක් වෙන්නේ? ලෝකය වෙනස් වෙනකොට අපිට එතන දුක ගලාගෙන එනවා. එතකොට අපි හිතේ තියෙන සංකල්පනා ටික බාහිර ලෝකයේ තුලින් අත්දකිනවා. එතකොට ලෝකේ වෙනස් වෙනකොට අර සංකල්පනා වෙනස් වෙනවා. එතකොට අපිට පේන්නේ මොකක් විදිහටද? තියෙන දේවල් වෙනස් වීම නිසා දුක ගලාගෙන එනවා කියලා. ආපහු අපි උත්සාහවත් වෙනවා තියෙන දේවල් හදලා දුක නැතුව ඉන්න. ඔක නැති උත්සාහවත් වෙන ක්‍රමය බාහිර ලෝකේ අපි දුකේන පැති හඳුනා ගන්නවා. දුකේන පැති හඳුනාගෙන ඒ පැත්ත වෙනස් කරලා බාහිර ලෝකය වෙනස් කරලා අපි හදනවා දුක නැති කරන්න. හැබැයි වෙනස් වෙන ලෝකය කොහොමත් වෙනස් වෙනවා. ඒක අපිට නතර කරන්න පුළුවන් කමක් නැහැ. අපේ උත්සාහය තියෙනකන් යම් දෙයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක නතර වුණ ගමන් අර වෙනස් වීමට ලක් වෙනකොටම ඒ දුක අපිට අත්විඳින්න සිද්ධ වෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඉතින් මේ තත්වය කොච්චර පටු, කොච්චර සුළු තැනකද අපි මේ සතුට වෙන්නේ සහ අපි අපේ ජීවිතේ පවත්වාගෙන යන්නේ. මම ඔබට කියන්නේ අපි ජීවත් වෙන්නේ කයට සාපේක්ෂ ලෝකයේ කියලා. අපේ කයට සාපේක්ෂ ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඇයි කයට සාපේක්ෂ ලෝකයක ජීවත් වෙනවා කියලා කියන්නේ? මේ කයට සාපේක්ෂවනේ අපි ඔක්කොම ගොඩනගාගෙන තියෙන්නේ. මේ කයට, මේකට මම කියලා හිතාගත්තහම ඒ මට සාපේක්ෂව අපි අනිත් හැමදේම ගොඩනගාගෙන ඉන්නවා. අම්මා තාත්තා, දූ දරුවෝ, ගෙවල් දොරවල්, නෑදෑයෝ, ඔගොල්ලොන්ගේ නම ගම, ඔගොල්ලොන්ගේ තත්වය, මේ හැම දෙයක් ඔගොල්ලෝ ගොඩනගාගෙන තියෙන්නේ මේ කයට සාපේක්ෂව ගොඩනගන දේ හැටියට. යම් වෙලාවක විඥානය මේ කය නිරුද්ධ වුණොත් එහෙම එතනින් පස්සේ තත්ත්වේ මොකක්වත් තියෙනවද? එතනින් පස්සේ තත්ත්වේ මොකක්වත් නැහැ. යම් විදිහකින් ඒ විඥානය නිරුද්ධ වෙලා ඒක තව තැනකට බැසගත්තහම ඊට පස්සේ මම වෙන්නේ මේකද එතනද?
ඒක එතන මම බවට පත් වෙනවා. එතකොට ඒ මම බවට පත් වෙන ලෝකය ඒ කියන්නේ එයාගේ ලෝකේ බවට පත් වෙන්නේ මෙතන නෙමෙයි දැන් එතන ටික තමයි එයාගේ ලෝකේ බවට පත් වෙන්නේ. එතකොට දැන් මේ මුළු ජීවිතේම ගොඩනගපු ලෝකයට මොකද වෙලා තියෙන්නේ? අපි මේ ජීවිතේ දැන් මේ කාලයම ගොඩනගනවානේ අපි. වගකීම් යුක්තකම් මේ හැම දෙයක්ම වෙනුවෙන් අපි ජීවිතේ වැය කරමින් අපි සාරවත් කරගත්ත දේවල් වෙනුවෙන් අපි ජීවිතේ වැය කරලා තියෙනවා. එතකොට ඊළඟ ජීවිතේ මොකද වෙන්නේ? අපිට ආපහු එතන ටික ඇත්ත කරගෙන එතෙන්ට අනුව ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මිනිස් එක් වුණොත් හොඳයි. ඉතින් මේ ජීවිතේ ඉගෙනගෙන කෙලවරටම ගිහිල්ලා අපි මහාචාර්යවරයෙක් වෙලා ආපහු හොඩින් ඉඳලා ඉස්කෝලේ යන්න වෙනවා යන්තම් මිනිස් එක් වුණොත්. ඒක තමයි සබහ. එතකොට අපි කයට සාපේක්ෂ ලෝකයක කයට සාපේක්ෂ තත්ත්වයක් තමයි හැම වෙලාවකදීම නිර්මාණය කරගන්නේ. ඒ කය අතහැරෙනකොට මේ කාම භූමිය වෙනම තියෙන්න පුළුවන් කමක් නැහැ. තවත් එබඳු රූපයක් උපාදාන කරගෙන යනවා. ඊට පස්සේ එතනට අනුව අපි ඔක්කොම රැස් කරගැනීම සිද්ධ කරනවා. එතනට අනුව ඔක්කොම රැස් කරගන්න ටික ආය සිද්ධ කරනවා. ආය ලෝකයකට දගෙන ආය අතහැරෙනවා. ඉතින් මෙන්න මේ විදිහට නිස්සාර ගමනක යන අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේකේ සාරවත් බවක් හොයනවා නම් සාරවත් බවක් හොයන්න තියෙන පැතිකඩ මොකක්ද කියලා. ඒ සාරවත් බවක් හොයන්න තියෙන පැතිකඩ තමයි මේ ලෝකයේහි සිද්ධ වෙන යථාර්ථය පිළිබඳව තේරුම් ගන්න කම. මොකද්ද යථාර්ථය කියලා පෙන්වන්නේ? අපි රූපය දකින තැනක සිද්ධ වෙන ඇත්ත දකින්න. වෙන මොකක්වත් නෙමෙයි. අපි රූපය දකින තැනක සිද්ධ වෙන ඇත්ත දකින්න. අපි රූපය දකින තැනක සිද්ධ වෙන ඇත්ත මොකක්ද? රූපේ දකින තැනක සිද්ධ වෙන ඇත්ත තමයි ඔගලොන්ගේ ඇහැට හැමදාම ඇහැට පෙනිලා තියෙන චිත්‍රයක් කියන තැනනේ. මේ මොහොතේදී ඔගලොන්ගේ ඇහැට පේන්නේ එක චිත්‍රයක් විතරයි. ওই චිත්‍රය තුළ ඔගලො යමක් යමක් සීමා කරගන්නවා නම් මනසින් ඔගලො මනසින් යමකට ඇසුරු කරන්න පුළුවන්කම මනසට ලැබිලා තියෙනවා නම් යම් දෙයක් අන්න එතකොට ඒ දේ පිළිබඳව හිතන්න කියන්න පුළුවන් ගතියක් ඇති වෙලා තියෙනවා. ඒ දේ පිළිබඳව හිතන්න කියන්න පුළුවන් ගතියක් ඇති වෙලා තියෙනවා. ඒ ගතිය ඇති වුණේ ඔගොල්ලෝගේ මනසේ දෙයක සීමා වුණ නිසානේ. දැන් මම උදාහරණයක් ඇටියට කිව්වහම ඔගොල්ලෝ දැන් මේ ඉස්සරහ බලාගෙන ඉන්නවනේ. ඔගොල්ලෝ නිකමට එක පොදු දෙයක් දිහා බැලුවහම ඔගොල්ලන්ට පොදු චිත්‍රයක් වෙනවනේ. එකක් අරමුණු නොවී ඔගොල්ලන්ට පුළුවන් පොදු දැකීමෙන් මේ ඔක්කොම දකින්න. එකක් අරමුණු වෙන්නේ නැතුව. හැබැයි යම් වෙලාවක ඔගොල්ලෝගේ මනස එකක් සීමා කරගත්තොත් මොකද වෙන්නේ? ඒකට අනුව හිතන්න කියන්න කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ එකක් පිළිබඳව සීමා කරගන්න වෙලාවේදී එක රූපයක් විශේෂයෙන් ඔගොල්ලෝ ඔතන ඉන්නකොට ඔගොල්ලෝගේ ඇහැට ඇවිල්ලා පැනලා නැන්නේ මොකද වෙලා තියෙන්නේ? එක චිත්‍රයක් ඇහැට පේන තැනකදී ඔගොල්ලෝගේ මනස සීමා කරගෙන තියෙනවා ඒක දෙයක් දකින විදිහටනේ. මම මෙතන වටාපිට කියලා දැන් මෙතන මේ රූපේ පේනකොටම ඔගොල්ලෝ මොකද කරන්නේ? මේ සමස්තයක් ඔක්කොම රූපේ ඔගොල්ලෝගේ ඇහැට එක හා සමාන වූ වර්ණ සටහන් ඇවිල්ලා පතිත වෙනවා. හැබැයි වර්ණ සටහන පතිත වෙන තැනක ඔගොල්ලෝ එක රූපයක් විතරක් දැන් මනසින් ඇසුරු කරනවා, මනසින් අරමුණු කරනවා. මේ වටාපත කියලා ඔගොල්ලොන්ට දැන් ඒක පිළිබඳව හිතන්න කියන්න කරන්න පුළුවන්කම තියෙනවා. රූපේ ගැන කියනකොට අපි කියනවා රූපේ පරිත්තං, රූපේ පරිත්ත ධර්මය. ඇයි රූපේ පරිත්ත ධර්මයක් කියලා කියන්නේ? පරිත්තයි කියන්නේ කෙටි කියන එක. රූපේ තාමත් කෙටි. ඇයි? මනස සීමා සහිත කරගත්ත තැනක, ඒ කියන්නේ මනස යම් තැනකට සීමා කළාට පස්සේ තමයි ඒ රූපේ අපිට දකින්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඕගලන්ට දැන් හිතන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ, කල්පනා කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මොකක් පිළිබඳවද? මනස යම් තැනකට සීමා සහිත වුණා. හොඳට කල්පනා කරලා බලන්නකෝ. ඔගොල්ලන්ට දැන් යම් දෙයක් පිළිබඳව මතක් කරන්න පුළුවන් නම් යම් රූපයක් පිළිබඳව ඔගොල්ලෝ මේ විදිහටම දැකපු පොදු චිත්‍රයක එක දෙයක් ඇසුරු කරගෙන මනස පවත්වපු නිසා මේක ගැන සිහි කරන්න පුළුවන් ගතිය තියෙනවා. දැන් මේ පේන චිත්‍රය තුලත් ඔගොල්ලෝ කරන්නේ ඒ දෙම තමයි. එක තැනකට මනස සීමා කරගත්තහම මේ සීමා කරගත්ත දේ පිළිබඳව ඔගොල්ලන්ට හිතන්න කියන්න කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට අපේ ජීවිතේ අපි දැන් හිතන්න පුළුවන්කම තියෙන දේවල්, කාරණා, ස්ථාන මෙන්න මේ ආදී මේ සියල්ල දිහා අපි බැලුවොත්, මේ ආදී සියල්ල දිහා අපි බැලුවොත් මේ ආදී සියල්ලම මොකක් නිසාද ඇවිල්ලා තියෙන්නේ? මනස යම්කිසි තැනකට සීමා වීම නිසා ඇවිල්ලා තියෙන දේ. මේකට කියන අපේ විඥානයේ රූපය ඇසුරු කරගෙන පවතිනවා කියන්නේ. විඥානයේ රූපය
ඇසුරු කරගෙන පවතිනවා. රූපේ ඇසුරු කරනවා කියලා කියන්නේ ඔගොල්ලන්ට පේන පොදු චිත්‍රය තුළ ඔගොල්ලෝ යම් දෙයකට සීමා සහිත වෙලා තියෙනවා. යම් දෙයකට මනස සීමා කළාට පස්සේ ඔගොල්ලන්ට ඒ දේ ඇති බවට හම්බ වෙනවා. ඒ දේ පිළිබඳව හිතන්න පුළුවන්කම ලැබෙනවා. ඒ දේ පිළිබඳව දැන් ඔගොල්ලන්ට කල්පනා කරන්න පුළුවන්. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඒ දේ ඇසුරු කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක වටිනව නොවටිනව කියලා ඔගොල්ලෝ ඒ පිළිබඳව කල්පනා කරනවා. දැන් මේ වටිනකම නොවටිනකම ආවේ ඔගොල්ලොන්ට ඇහැට ආපු අර පොදු චිත්‍රය තුළද? එහෙම නැතිනම් අර පොදු චිත්‍රය තුළ ඔගොල්ලෝ යම් එක තැනකට මනස සීමා කරගත්තා නම් එතනද? මනස සීමා කරගත්ත තැනක තමයි ඔගොල්ලොන්ට ඒක ඇති වෙන්නේ. එහෙනම් ඔගොල්ලෝ හැමදාම වටිනකම් නොවටිනකම් දීලා කතා කරලා තියෙන්නේ ඇහැට පේන චිත්‍රය පිළිබඳවද? එහෙමත් නැතිනම් අර මනස සීමා වුණ තැනද? මනස සීමා වුණ තැන. එතකොට මනස සීමා වුණ තැනක නම් අපි වටිනකම් නොවටිනකම් දුන්නේ මනස රූපය සීමා කරගන්න ගති අයින් වුණොත් මොකද වෙන්නේ? මනස යම් තැනකට සීමා වෙන ගති අයින් වුණොත් ඔගොල්ලන්ට මේ පේන රූපේ පැත්තේ අල්ලගන්න දෙයක් හම්බෙන්නේ නැති තැනකටපත් වුණොත් දැන් හිතේ තියෙන ගති ටික ඔගොල්ලන්ට පවත්වන්න බෑ රූපේ පැත්තේ. රූපේ එක තැනකට සීමා වෙන්නේ නැති ගතිය නිසා මේ පේන චිත්‍රය ඇතුළේ යම් යම් තැනක් ඔගොල්ලොන්ගේ මනස ඇසුරු කරගන්න පටන් ගත්තොත් ඒ පිළිබඳව දැන් ඔගොල්ලොන්ට හිතන්න කරන්න කල්පනා කරන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. හැබැයි යම් අවස්ථාවක ඔගොල්ලොන්ගේ මනස රූපේ සීමා කරගන්නේ නැති තැනකටපත් වුණොත් ඔගොල්ලොන්ට ඒ රූපේ පිළිබඳව කිසිම නිමිත් පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඔගොල්ලෝ රූපයෙන් මිදුන කෙනෙක් හැටියට කියන්න පුළුවන්කම තියෙනවා. ඇයි රූපයෙන් මිදුන කෙනෙක් කියලා කියන්නේ? සීමා නොවුණු මනසකින් රූපය ඇසුරු කරන නිසා. එතකොට යම් වෙලාවක ඔගොල්ලෝ සීමා වෙනවා නම් ඔගොල්ලොන්ට පුළුවන්කම තියෙනවා මනස එතනට යොමු වෙනකොට, මනස එතනට සීමා වෙනකොට සිහියෙන් නුවණින් මේක කරන්න. එතනට මනස යොමු කරන දේ සිහි නුවණින්ම කරන්න පුළුවන්කම තියෙනවා. සිහි නුවණ නැති වුණොත් මොකද වෙන්නේ? එක් කෙනෙක් පුද්ගලයෙක් දෙයක් හැටියට නැවත ඇසුරු වීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවම තමයි. එතකොට බාහිර රූපය අපිට ඒ විදිහට හම්බ වෙනවා නම් රූපය හම්බ වෙන තැනක පුද්ගලයෙක් ඉන්නවා කියන එක නිකම්ම හම්බ වෙනවා. දැන් මෙතන මම ඔයගොල්ලන්ට වටාපිට පෙන්නලා ඊට පස්සේ මේ ඉස්සරහින් තියෙන කෝප්පය මල්ටික පෙන්වුවාම ඔයගොල්ලන්ට දැන් මේ එකක් එකක් බලාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට වටාපිට දැකපු ඔයගොල්ලෝ කෝප්පය දකිනවා, කෝප්පය දැකපු ඔයගොල්ලෝ මේසය දකිනවා, මේසය දැකපු ඔයගොල්ලෝ මල්ටික දකිනවා. දැන් මල්ටික දකිනකොට අවසාන වෙලාවේදී ඔගොල්ලන්ට මේ වටාපතේ ඉඳලම මේ දැකපු කෙනාව ඔතන ඉතුරු වෙනව නේද? වටාපත දැකපු මම තමයි කෝප්පේ දැක්කේ, කෝප්පේ දැකපු මම තමයි මේසේ දැක්කේ, මේසේ දැකපු මම තමයි මල්ටික දැක්කේ, මල්ටික දැකපු කෙනා ඒ මම තමයි සද්දේ අහන්නේ. ඒතර සද්දේට ප්‍රතිචාර දක්වන පැත්ත වෙනකොට අපිට අර ස්පර්ශ ආයතන පහේම අත්දැකීම් ටික ඔක්කොම එතනට එක තැනකට කොටු වෙලා තියෙනවා. ස්පර්ශ ආයතන පහේම අත්දැකීම එක තැනකට කොටු වෙලා තියෙනවා. අන්න ඒක තමයි පංචන්නං ඉන්ද්‍රියානම් අවක්කන්ති හොන්ති කිව්වේ. පංචේන්ද්‍රයන්ට බැස ගැනීම වෙනවා කියන්නේ අපි ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහට බැස ගැනීම වෙනවා. මොකද ඒ පහේ අත්දැකීම තුළ තමයි අපි ඊළඟට එන එක ඇසුරු කරන්නේ. ඒ කියන්නේ දැන් මේක උදාහරණයක් හැටියට මම ඔයගොල්ලන්ට පැහැදිලි කළොත් එහෙම යම් විදිහකින් හිතන්න කොහොම අතක් උස්සනවා කියලා. අතක් උස්සනකොට අපිට කවදාවත් අත උස්සනවා කියන ක්‍රියාවක් ඇහැට දකින්න බෑනේ. ඇහැට දකින්න පුළුවන් මොකක්ද? රූපයක්, එක චිත්‍රයක් විතරයි ඇහැට දකින්න පුළුවන්. ඇහැට කවදාවත් බෑ අත උස්සනවා කියන ක්‍රියාව දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේක අපි කොටස් කළොත් හිතන්නක අවස්ථා 100කට අපි කඩනවා කියලා ෆොටෝ 100ක් ගහනවා. මේ ෆොටෝ 100 වේගෙන් යනකොට අපිට පේන අත උස්සනවා කියලා. දැන් මේ ෆොටෝ 100ේ කොයි ෆොටෝ එකේද ඇත්තටම අත උස්සන්නේ? පළවෙනි එකේද, දෙවෙනි එකේද, තුන්වෙනි එකේද, හතරවෙනි එකේද? ඔයගොල්ලන්ට එකක්වත් පෙන්වන්න පුළුවන්ද අත උස්සන ෆොටෝ එකද? එක ෆොටෝ එකකවත් ඔයගොල්ලන්ට අත උස්සනවා කියන එක පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එක ෆොටෝ එකකවත් අත උස්සනවා කියන ක්‍රියාව තිබෙන්නේ නෑ. ඇහැට පේන්නේ මේ බාහිර වස්තුවකට පතිත වෙලා එන වර්ණ රූපයක් නම්, ආලෝක සටහනක් නම්, ඒ වර්ණ සටහනක් පතිත වෙන තැනක ඒක චිත්‍රයක් විදිහට ආව මිසක ඒක කොයි වෙලාවකවත් අත උස්සන දෙයක් විදිහට ආවේ නැහැ.
හැබැයි අර චිත්‍රයක් විදිහට ඇස් හමුවට එන සටහනක අත්දැකීම ඒ වර්ණ සටහනේ අත්දැකීම අපි එකින් එකට රැස් කරගත්තොත් හිතන්නකෝ 50 වෙනි ෆොටෝ එක දකින වෙලාව වෙනකොට ඔගොල්ලෝ 50 වෙනි ෆොටෝ එකට ප්‍රතිචාර දක්වන්නේ ෆොටෝ 49 එක අත්දැකීම 50 වෙනි ෆොටෝ එකට ඔගොල්ලෝ ප්‍රතිචාර දක්වන්නේ 49 එක අත්දැකීම 49 එක අත්දැකීමක් 50 වෙනි ෆොටෝ එකේ තිබිලා හවද නෑනේ 50 වෙනි ෆොටෝ එක අනාත්ම වර්ණ සටහනක් විදිහට මැස්සමුවට පතිත වුණ එක නෙමෙයිනේ ඒකත් අර විදිහටම පතිත අනාත්ම වර්ණ සටහනක් විදිහට ඒ මොහොතේදී ආපු එක උනේ එතකොට ඒ විදිහට අනාත්ම වර්ණ සටහනක් විදිහට ඇහැට ආපු එක පිළිබඳව මනසින් ප්‍රතිචාර දක්වන්නේ කොහොමද අපි මනසින් ප්‍රතිචාර දක්වන්නේ ඒක ඇති දෙයක් හැටියට කල්පනා කරගෙන අර 49 අවස්ථාවක එළිය තියනවා කියලා එකතු කරගත්ත අත්දැකීම තුළින් අපි අර 50 වෙනි එකට ප්‍රතිචාරය දක්වනවා. එතකොට ඒ අවස්ථා 50ක අත උස්සපු කෙනා අපිට ඉන්නවා අත උස්සපු කෙනෙක් දකින අනිත් අයත් ඉන්නවා. අත උස්සපු කෙනත් ඉන්නවා අත උස්සපු කෙනාව දකින්න පුළුවන් අයත් බිහි වෙලා ඒක තුළ තියෙනවා. ඇයි? එකින් එකට එක අවස්ථාවෙන් අවස්ථාවට අපි මේ පුද්ගල බව රැස් කරගන්න නිසා අපිට එක අවස්ථාවකදී එක ධර්ම ටිකක් උපදින්නේ ධර්ම ටික කවදාවත් අත උස්සනවා කියන එක ගෙනාවේ නැහැ. ඒ වර්ණ සටහනක් විදිහට ඇහැට ආවා. ඇහැට ආවට පස්සේ ඒක දැනගන්න සිතක් ඉපදුනා. ඒ තුන් දෙනා ඉතුරු නැතුව නැති වෙලා ගියා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති පෙර නොතිබීම හටගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. එතකොට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන එක නම් රූපේ ස්වභාවය 50 වෙනි එකට 49 එක රූපවල අත්දැකීමෙන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. හැබැයි 49 එක අත්දැකීම ආවේ කොහොමද? අපි හිතේ රැස් කරගත්ත ආශ්‍රව ටිකෙන් අර රූපේ පැත්තට නැඹුරු වෙන ගතිය නිසා තමයි යන්නේ. අන්නේ 49ක් ෆොටෝ 49 එක වෙන අත්දැකීම වගේ අපි මේ ආයතන පහෙන් එක මොහොතක් තුල ගන්න කෝටි ගානක අත්දැකීම් අපි මොකද කරන්න මනස ඔක්කොම එකතු කරලා අරගන්න. අන්න එකතු කරලා ගැනීම නිසා තමයි අපිට මේ සජීවී ආත්ම භාවයක් නැතිනම් සජීවී ජීවත් වෙනවා කියන එකක අත්දැකීමක් ලැබිලා තියෙන්නේ. මෙන්න මේ සජීවීව ජීවත් වෙනවා කියලා අපිට දැනෙන මේ ලැබෙන අත්දැකීමට කියනවා අවිද්‍යා සම්පස්සේ නිසා උපන්න දෙයක්. මේ අත්දැකීමට කියනවා අවිද්‍යා සංස්පර්ශයෙන් උපන් දෙයක්. අවිද්‍යා සංස්පර්ශයෙන් උපන් කියලා කියන්නේ අවිද්‍යාවෙන් ස්පර්ශ වුණාට පස්සේ තමයි ඒක ලැබිලා තියෙන්නේ. හැබැයි යථාර්ථයත් එක්ක අරගෙන බලන්න ගියොත් යථාර්ථයේ කල අරගෙන බලන්න ගියොත් අපිට හම්බෙන්නේ මොහොතින් මොහොත මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්ම ටිකක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒක එක දෙයක්වත් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. පුද්ගලික ආත්මයක් හැටියට ගන්න පුළුවන් එක දෙයක්වත් පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැ දන්නවද රූපය ඇහැට එනවා කියන? ඇහැ දන්නේ නෑ. ඇහැට රූපයක් පතිත වෙනවා. එතකොට දන්නේ කවුද? හිත තමයි දැනගන්නේ රූපය ආපු බව. ඔය තුන් දෙනෙක් එකතු වෙපැයි අපිට පෙනීම කියන දේ සිද්ධ වෙන්නේ නේ. ඔකෙන් එකක්වත් නැත්තම් මේක පේන්නේ නෑනේ. රූප නැත්තම් පේනවද දෙයක්? රූප නැත්තම් පේන්නේ නෑ. ඇහැ නැත්තම් පේනවද? ඇහැ නැත්තම් ඒත් පේන්නේ නැහැ. එතකොට ඇහැට රූපේ ඇවිල්ලා එතන හිතක් ඉපදුනේ නැත්තම් පේනවද? හිතක් ඉපදුනේ නැත්තම් එහෙම පේන්නේ නැහැ. හිතක් උපදින්න මේ පැදයක් පේන්නනේ. පෙනුනා කියන සිද්ධිය සම්පූර්ණ වෙන්න අනිවාර්යෙන් හිතක් උපදින්න ඕන. නැත්තම් කොහොමද ඔබ පෙනුනා කියලා දන්නේ? පෙනුනා කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම ඕක කියන්න ගන්න උදාහරණය සාමාන්‍යයෙන් ළඟපාත තියෙන දෙයක්ම එතකොට මේකේ තියෙන මල් ටිකක් ගන්නකො මේ කොළ පාට ලාකොළ පාට කහ පාට වගේ තියෙනනේ මම කියන්නේ සාගොල්ලෝ එක දිහා බලයි දැන් ඔක ඔගොල්ලෝ ඇත්තටම බලන්නේ නැතුව හිටියානම් ඒ කියන්නේ ඇත්තටම ඔගොල්ලොත් එක්ක මම ඔක කතා නොකර හිටියානම් ඔගොල්ලෝ මෙතනින් ගියාට පස්සේ කවදා හරි වෙන දවසක මම ඇහුවොත් ඔගොල්ලෝ එදා මම බණ කියන්න ආපු දවසේ මේ සිතිබුණු මල් ටික අර තිබුණු මල් ටික දැක්කද කියලා ඔගොල්ලෝ මොනවා කියයි ඔගොල්ලෝ දැක්කේ නැහැ කියන්නේ ඇත්තටම ඔයගොල්ලෝ දැක්කේ නැද්ද? දැක්කා ඒ පිළිබඳව ඔයගොල්ලෝ සිතක් ඉපැද්දුවේ නැද්ද?
ඔගොල්ලෝ සිතක් කිපැද්ද වෙන්නේ. එහෙනම් දැනගන්නවා කියන එක සම්පූර්ණ වෙන්න ඇහැට රූපේ වැටීම විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ පිළිබඳව සිතක් උපදින්නත් ඕනේ. සිතක් ඉපදුනහම ඉපදුවහම තමයි අපිට ඒ පිළිබඳව දැනගත්තා කියන දේ සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්නේ දැන ගැනීම කියන දේත් එක්ක තමයි දැකීම සම්පූර්ණයි කියන්නේ. එතකොට දකිනවා කියන දේ සම්පූර්ණ කරන්න කරුණු කීයක් වුණ උනාද? තුනයි. ඇහැ, රූපය, චක්කු විඥානය නැතිනම් සිත. මෙන්න මේ කරුණු තුනේ එකතුව තමයි අපිට පෙනීම කියන දේ සම්පූර්ණ කිරීම. එතකොට මේ පේන දේ අපි ඔය මල කියලා අපි උතනදී කතා කරාට ඇත්තටම පේන දේ කවදාවත් මලක්ුණේ නැහැ. ඇත්තටම පේන දේ චිත්‍රයක් විතරයි. ඒ චිත්‍රයක් විතරයි කියලා කියන්නේ. ඒක වර්ණ සතහන් මාත්‍රයක් විතරක් වෙන හින්දා. ඒක කවදාවත් ඔයගොල්ලන්ට පෙනුනේ නැහැ. සත්වය පුද්ගලය කියන එකක් විදිහට ඔයගොල්ලන්ට පෙනුනේ වර්ණ සතහන් මාත්‍රයක් විතරක් වෙන විදිහට. වර්ණ සතහන් මාත්‍රයක් විතරක් වෙන විදිහට පෙනුණු තැනක ඔගොල්ලොන්ගේ මනස එක දෙයක් ඇසුරු කරගෙන පුද්ගල භවෙන් එක ඇසුරු කරනවා. එහෙම නෙමෙයි දෙන්නේ. මේ දැනුත් ඔගොල්ලොන්ට මේ පැත්ත බලාගෙන ඉන්නකොට චිත්‍රයක් පේනකොට ඒ චිත්‍රය ඇතුලේ අර 49ක ෆොටෝ එකකින් 50 වෙනියක ඇසුරු කරනවා වගේ ඔගොල්ලෝ දන්න ඔක්කොම සංකල්පනා ටික තුල නෙමෙයිද මේ සාමින්හන්සේ කියලා අරමුණු කරන්නේ. ඔගොල්ලෝ දන්න ඔක්කොම සංකල්පනා ටික ඇතුලේ තමයි ඔගොල්ලෝ මේ සාමින්හන්සේ කියන අරමුණ ගන්නෙ. ඇත්තටම ඇහැට පෙනිලා තියනවාද ඔගොල්ලොන්ට එහෙම සාමින්හන්සේ කියලා දෙයක්? නෑ. ඔගොල්ලෝගේ ඇහැට මේ තියෙන හැම දෙයක්ම පෙනුනේ එක චිත්‍රයක් විදිහට. ඒ චිත්‍රයේ විදිහට පේන තැනක ඔගොල්ලෝ එක තැනකට මනස සීමා කරගෙන අදහස් උපදන්න ගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? ආශ්‍රවයන්ගෙන්, උපාදානයන්ගෙන් ඇසුරු වෙනවා. එතකොට ආශ්‍රව උපාදානයන්ගෙන් ඇසුරු වෙනකොට මොකද වෙන්නේ? ඔගොල්ලෝ රැස් කරගෙන තියනවා නම් මෙන්න මේ සාමින්හන්සේ කියලා ඔගොල්ලොන්ට අර ඔගොල්ලෝ දන්න විදිහට ඔගොල්ලොන්ට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඔගොල්ලෝ 10 දෙනෙක් ගත්තොත් 10 දෙනා දන්නේ එක සාමින්හන්සේ නමක් පිළිබඳව නෙමෙයි 10 දෙනෙකුට තියෙන අත්දැකීම් වලින් සාමින්හන්සේලා 10 දෙනෙක් ඇසුරු කරන්න පුළුවන්කම තියෙන එක තමයි කුසල විපාකත් වෙනස් වෙන්නේ. බුද්ධ පූජාව තිබ්බොත් 10 දෙනෙක් 10 දෙනාට සිද්ධ වෙන්නේ ඒකානිසංසෙ නෙමෙයි ඉන්නේ. එකම දේ පූජා කරනවා කියන්නේ එකම දේ එකම වෙලාවෙ එකම විදිහට පූජා කළා 10 දිනකට සිද්ධ වෙන්නේ ආනිසංස 10ක්. මොකද 10 දිනක් පූජා කරන්නේ බුදුරජාණන් වහන්සේලා 10 දිනකට. 10 දිනා දන්න බුදුරජාණන් වහන්සේලා වෙනස්. ඉතින් කර්මයට පසු වෙන්නේ කුසල හෝ අකුසල හෝ වේවා එකම න්‍යාය තමයි. එතකොට අපිට හැම වෙලාවකදීම දැන් අපි ඇසුරු කරන්නේ එතකොට පුද්ගලයෙක් කියන දේ නෙමෙයි. චිත්‍රයක් ඇහැට පේන තැනක මනසෙට සීමා කරගෙන තියනකොට අර සීමා වුණ තැන අනුව තමයි අපි ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරලා උපාදානයන්ගෙන් ඇසුරු කරලා කර්ම කෙලෙස් රැස් කරගෙන තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ යම් කිසි වෙලාවක ඒ රූපය තුළ යම් තැනක් මනසෙන් සීමා කරගන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? නැති වුණොත් ඕගොල්ලන්ට කල්පනා කරන්න, හිතන්න, හිතට හැසිරෙන්න තැන් හම්බ වෙන්නේ නැහැ. යම් තැනක් මනස සීමා කරගත්තේ නැති වුණොත් සීමා කරගන්නේ නැති තැනක මේ මනසට ඇසුරු වෙන්න මේ විඥානයේ පවතින තැනක් ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. හරියට මේ පොදුව පේන චිත්‍රය ඇතුලේ ඔයගොල්ලන්ට එහෙම තැනක් නැහැ වගේ. චිත්‍රය ඇතුලේ යම් තැනක් පිළිබඳව ඔයගොල්ලන්ට දැන් හිතනවා නම් හිතන්න පුළුවන්කම තියෙන්නේ මනස සීමා වෙච්ච තැනක් විතරයි. හැබැයි චිත්‍රයක් විදිහට පේන තැනක ඔයගොල්ලන්ට ඒක ඇතුලේ හිතන්න දෙයක් නැත්තේ නෑ. යම් තැනක මනස සීමා වුණා නම් ඒ සීමා වෙන තැනක ඔයගොල්ලන්ට පුද්ගලයේ කෙනෙක් දෙයක් විදිහට ඒක පෙනිලා තියෙයි. ඒ පුද්ගලය කෙනෙක් දෙයක් හැටියට පේන තැනක ඔයගොල්ලන්ට වටිනකම් නොවටිනකම් පේන්න පටන් ගන්නවා. දැන් ඔයගොල්ලෝගේ ලෝකය සම්පූර්ණයි, ලෝකයේ නිර්මාණය වෙලා තියෙනවා. කොහෙන්ද ලෝකය නිර්මාණය කළේ? තමන්ගේ මනසින් ඇත්ත නොදන්නාකම නිසා අවිඥානියුත්ව ලෝකෝ කිවේක. පේන චිත්‍රයේ ඇතුලේ ලෝකේ කවදාවත් නැහැ. හැබැයි චිත්‍රේ නැති තැනක අපි මනසින් ඇති හැටියට ඒක කල්පනා කරගන්න. කෙනකෙනා විඳින්න කෙනකෙනාගේ ලෝකය මිසක පවතින ලෝකය නෙමෙයි. කෙනකෙනා විඳින්න කෙනකෙනාගේ ලෝකය, කෙනකෙනා උපද්දගත්ත ලෝකය. ඔගොල්ලෝ විඳින්නේ ඔගොල්ලන්ට ඇහැට පේන වර්ණ සතහන් වල අත්දැකීම. උපතින්ම කළු සුදු මට්ටමේ රූප දකින කෙනෙකුට එයාගේ ලෝකය කළු සුදු ලෝකයක්. එයාට නැහැ මෙහෙම වර්ණ ලෝකයක් පිළිබඳව හැඟීමක්.
එතකොට කෙනකෙනා විඳලා තියෙන කෙනකෙනාගේ ආයතන මට්ටමින් ඇසුරු කරගත්ත දේවල් මිසක කොයි වෙලාවකවත් පවතින ලෝකයක් විඳීමක් එතන ඇත්තේ නෑ. එතකොට ඒ පවතිනවා කියලා හිතනකම අපි හැම වෙලාවකදීම උපද්දගෙන තියෙන තමන්ගේ මනසේ අත්දැකීම් විදිහට. තමන්ගේ මනසේ අත්දැකීම තමයි තමන් හැම වෙලාවකදීම ගෝචර කරගන්නේ සහ විඳින්නේ. එතකොට මෙන්න මෙහෙම තමන්ගේ මනසේ අත්දැකීම නම් ගෝචර කරගන්නේ ඒක නම් විඳින්නේ අපි සැප දුක් විඳින්නේ කොහෙන්ද? බාහිරින්ද? තමන්ගේ මනස පැත්තෙන්. තමන්ගේ මනස පැත්තෙන් තමයි අපි ලෝකේ සැප දුක කියන දේවල් විඳින්න ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අපි ඒකේ අත්දැකීම බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික පැත්තේ දකින මෝඩකම නිසා අපිට පේනවා දුක එන්නේත් ලෝකෙන් සැප එන්නේත් ලෝකෙන්. ඉතින් ලෝකේ වෙනස් කරලා සැප ගබන්න දුක ඉවත් කරන්නත් අපි උත්සාහවත් වෙනවා. ඉපදෙනකන් ඉපදුණු දවසේ ඉඳලා මැරෙනකන් ඒක බලනවා. හැබැයි පුළුවන් දෙයක කරන්න කවදාවත් පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් ඔගොල්ලෝ යම් ගමනක් යන්න ගියොත් කවදා හරි ওই යන ගමනේ ඉස්සරහක් තියෙන්න පෑනේ. ගමන ගිහිල්ලා තියෙන ටික දුර. දැන් හිතන්නකෝ මෙතන එක එක වයස් පරතරවලා ඉන්නවනේ. දැන් ඔතන ඉන්න අපි හිතමුකෝ වයසකම කෙනා ඉන්න තරුණ මට්ටමේම කෙනායි කියලා. එතකොට ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් තරුණ කෙනාට වැඩිය වයසකම කෙනා දැන් ජීවිතේ ඒගොල්ලෝ සැප කියන ඉලක්කේ ඔක්කොම ලං කරගෙන බලාපොරොත්තු සම්පූර්ණ කරගන්න තැනට ලං වෙලා තියෙනවා. නැත්තම් ඒ තැනදී අදහස් ආකල්ප කැමැත්ත වෙනස් වෙලා ඒ විදිහටම නමුත් කැමැත්ත ඉතුරු වෙලා ප්‍රශ්න ගැටලු තව විදිහකින් ඉතුරු වෙලා තියෙනවා. ප්‍රශ්න ගැටලු තවත් ඉතුරු වෙලා තියෙනවා. තවත් කරන්න දේවල් තියෙනවා. ඒ පැත්තේ සීමාවක් නැත්තේ නෑ. හැමදාම ලෝකේ ජීවත් වෙන මට්ටම මේක තමයි. එතකොට හරියට මේක අපිට සාක්ෂාත් කරලා ඉවර කරන්න පුළුවන් නම් මේ සැනසීම ලබන හොයාගෙන යන පැත්ත තරුණ කෙනාට වැඩිය වයසට යන කෙනා ටිකක් හරි ඒක ඉස්සරහට ගිහිල්ලා දැන් ලබාගෙන තියෙන පැදේවල් එහෙම ලැබෙන්නේ නැහැ. ඇයි ලැබෙන්නේ නැත්තේ? අපිට ඒ පැත්තේ එහෙම සැනසීම ලබන්න පුළුවන් තැන නැති නිසා. අපිට හැම වෙලාවකදීම ඒ පැත්තේ තියෙනවා කියලා හිතුණට ඇත්තටම අපි ඒ පැත්තේ තියෙන බව උපද්දගෙන මෙහෙන් විඳින එක තමයි කරලා තියෙන්නේ. තමන් තමන්ගේ මනසේ අත්දැකීමම හැමදාම විඳිනවා. හැබැයි අපි අත්දැකීමේ මනසේ අත්දැකීම විඳින අපි ඒක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටිකට හැමදාම දාන මේ මෝඩකම තමයි අපි හැමදම කරන්නේ. එතකොට අපිට කැමැත්තේ නානත්වයේ මිසක පොඩි කාලේ ඉඳලා අපි වැඩිහිටියෙක් වුණා කියන එකේ වෙන දෙයක් වෙලා නැහැ. එහෙමනේ පොඩි කාලේ සෙල්ලම් බඩු වලට කැමති වුණ මනසම දැන් ඕගොල්ලොන්ගේ ওই මට්ටමේදී වෙන වෙන දේවල් වලට කැමැත්ත උපදිලා තියෙන එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික පැත්තේ පේන එක. එතකොට පොඩි කෙනාගේ මනස ඒ විදිහටම නෙමෙයිද දැන් වැඩිහිටියෙක් වුණත් ඕගොල්ලොන්ගේ තියෙන්නේ. ඒ මනසම තමයි ඊට වඩා වෙනසක් වෙලා නැහැ. එතකොට මේ එකම මනස කර්ම කෙලස් ටිකකින් එනවා. කර්ම කෙලස් ටිකක් රැස් කරගෙන යනවා කියන තැනක තමයි හැමෝම ජීවත් වෙන්නේ. අන්න එහෙම ජීවත් වෙන අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔක යථාර්ථය නෙමෙයි. ඔගොල්ලෝ යථාර්ථය හැටියට තේරුම් ගන්න කොයි වෙලාවකවත් ස්පර්ශ ආයතන හය අත්දැකීම පැත්තට මනස යොමු නොකර ඉන්න කියලා. ස්පර්ශ ආයතන හය පැත්තට මනස යොමු කළොත් මනසේ අත්දැකීම ස්පර්ශ ආයතන හය පැත්තෙන් පේනවා. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ස්පර්ශ ආයතන හය පැත්තෙන් මනසේ අත්දැකීම පේනවා. මනසේ අත්දැකීම පේනකොට ඔගොල්ලන්ට ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක්ව දකින්න පුළුවන්. ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක් ඇත්තටම දකින්න පුළුවන්ද? ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක් කවදාවත් දකින්න බෑ. ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක් කවදාවත් දකින්න බෑ. එතකොට කවදාවත් දකින්න බැරි වුණාට අපි මනසින් ඇසුරු කරනනේ ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක්ව. ඇහැට පේන්නේ ගොඩක් කල් ඉඳලා දන්න බව රූපෙති බිලෙන දෙයක් නෙමෙයි. ඒක වර්ණ සතහන්ට අයිති දෙයක් නෙමෙයි ගොඩක් කල් ඉඳලා එන දෙය කියන එක. ඒක අයිති කොහෙටද? ඒක මනසට අයිති දෙයක්. එතකොට මනසේ විඥානයේ අත්දැකීම රූපේ පැත්තට දාපු ගමන් අර ෆොටෝ 49 අත්දැකීම 50 එකේ පේනවා වගේ අපිට පේනවා ගොඩක් කල් ඉඳලා දන්න කෙනෙක් කියලා. ওই විදිහට තමයි ඔයගොල්ලෝ කැමති අය හම්බෙලා තියෙන්නේ. ওই විදිහට තමයි ඔයගොල්ලෝ අකමැති අය හම්බෙලා තියෙන්නේ. ওই විදිහට තමයි ඔයගොල්ලෝ කැමති දේවල් හම්බෙලා තියෙන්නේ. එතකොට කැමති දේවල්, කැමති අය, අකමැති අය ඔයගොල්ලන්ට ලෝකෙ තුල හම්බෙලා තියෙන්නේ. ඒවා භෞතිකව ඔයගොල්ලන්ට හම්බෙන දේවල් විදිහට නෙමෙයි. ඔයගොල්ලෝ විඥානයේ අත්දැකීමේ දේවල් වලින් දාලා ඒ දේවල් වලට දාලා බලන ගතිය නිසා. දැන් බුදුරජාණන් වහන්සේ අපිට කිව්වේ මෙන්න මේ විඥානයේ අත්දැකීම
බාහිරට දාලා බලන ඔය ගති අයින් කරගන්න කියලා. බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ටිකට දාලා බලන ඔන්න ඔය ගති අයින් කරගන්න කියන එක තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. අර කුම්මෝපම සූත්‍රයේදී දේශනා කරන්නේ කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝධම් වික්ක මනෝවිතක්කේ. ඉබ්බ තමන්ගේ කටුවස්සට අවයව ටික දාලා අකුල ගන්නවා වගේ මොකද කරන්න කියන්නේ අපිට? මේ මනෝවිතර්ක ටික අකුලෝ ගන්න කියන්නේ. ඒ කියන්නේ එක දවසක් ඔක කතාවක ඉන්න උපමා කතාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ඉබ්බෙක් ගමනක් යනකොට දකින්න නරියෙක් එනවා. නරියක් දකින්න ඉබ්බව නරියා කල්පනා කරනවා අද නම් ඉබ්බව අල්ලගෙන කොහොම හරි කනවම තමයි කියන. කෑල්ලක් හරි එළියට දැම්මොත් අතක් අතුලක් හරි කඩාගෙන කනවමයි කියලා කල්පනා කරනවා. ඉබ්බ කල්පනා කරනවා අද නරියා හිතාගෙන ඇති මාව කන්න මම කටුවස්සටම වෙලා රිංගලා ඉන්නවා කියලා. ඉබ්බ මොකද කරන්නේ? ඔක්කොම අවයව ටික කකුලස්ස කටුවස්සට දාගෙන දැන් කටුවස්සට වෙලා ඉන්නවා එල්ලෙන්නේවත් නැතුව. නරියා මොකද කරන්නේ? ඉබ්බ දැන් දායි එකක් එළියට ඔළුවක් හරි දායි කියලා බලාගෙන ඉන්නවා ඉන්නවා. ඉබ්බ නෙමෙයි එකක්වත් දාන්නේ බලන් ඉඳලා ඉඳලා ඇති වුණාට පස්සේ යනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ උපමා කතාවක් දේශනා කරන්න මේකෙදී කියනවා මහන්නේ නරියා වගේ තමයි මාරයා. මාරය කියලා කියන්නේ මේ හිතේ උපදින කෙලෙස් ආදී ධර්ම. එතකොට අපිට ඉබ්බ වගේ කියලා කිව්වේ මනස පවත්වන ධර්මයේ තුල හැසිරෙන කෙනාට ඉන්න කියපු විදිහ. මොකද කිව්වේ ඉබ්බ තමන්ගේ කටුවස්සට අවයව ටික අකුල ගත්තා වගේ සමෝධම් වික්ක මනෝවිතක්කේ ධර්මයේ හැසිරෙන කෙනාට කියනවා මනෝවිතර්ක ටික අකුලෝ ගන්න කියලා. මනෝවිතර්ක කියලා කියන්නේ අපි ඔය දැනගන්න දේවල් ටික නිමිති ටික අපි යම් කිසි දෙයක් දැන් දන්නවා නම් ඒ දන්න නිමිති වලට කියනවා මනෝවිතර්ක කියලා. ඇයිව මනෝවිතර්ක කියන්නේ? ඔගොල්ලෝ කවදාවත් තියෙන දේ නෙමෙයි මතක් කරන්නේ, ඔගොල්ලෝ රැස් කරගත්ත දේ නෙමෙයි මතක් කරන්නේ. රුවන්වැලිසෑය කියලා මතක් කළොත් ඔගොල්ලෝ මතක් කරන්නේ තියෙන රුවන්වැලිසෑයද? එහෙම නැත්නම් ඔගොල්ලෝ මනසින් උපද්දගත් සටහනක්ද? මනසින් උපද්දගත් සටහනක්. ඔගොල්ලන්ට හිතෙනවා නම් ඔගොල්ලෝ දැන් හිතන්නේ රුවන්වැලිසෑය ගැන කියලා. ඔගොල්ලෝ කියන්නේ එතෙන්ට වහිනවද, පායනවද, මිනිස්සු ඉන්නවද නැද්ද කියන්න පුළන්ද? ඔගොල්ලන්ට ඒක කියන්න හම්බ වෙන්නේ නැහැ. ඇයි? ඔගොල්ලෝ මතක් කරන්නේ යම් වෙලාවක දැකපු රූප නිමිත්තක් ගැන දැන් මෙහෙය කිරීමක් මිසක ඔගොල්ලන්ට රුවන්වැලිසෑය කියලා එතන තියෙන දෙයක් ගැන මෙනෙහි කරන්න කවදාවත් පුළුවන් කමක් නැහැ. ආපහු යනකොට ඔගොල්ලන්ට පේන තියෙන රුවන්වැලිසෑයද අලුතෙන් ඇහැට එන චිත්‍රයක්ද? අලුතෙන් ඇහැට එන වර්ණ සටහනක් තමයි පේන්නේ. හැබැයි ඔගොල්ලෝ අපි හිතනවා කලින් තිබ්බ රුවන්වැලිසෑය තාම තියෙනවා කියලා. අපිට ඒ නිසා දැන් හැමදාම රුවන්වැලිසෑය අසුරු කරන්න පුළුවන් වෙනවා. ඇත්තටම තියෙන රුවන්වැලිසෑය ඇසුරු කරපු කවුරුත් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඇයි? එක මොහොතක දැකපු රූපය ආපහු උපදින්නේ නැත්තම් කොහොමද ඔයගොල්ලෝ තියෙන රුවන්වැලිසෑයක් ආපහු ගිහිල්ලා දකින්නේ? එක මොහොතක හටගත් ධර්මයක් ආයෙ උපදින බවක නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අහුත්වා සම්භූතං හොත්වා නභවිස්සති කියන. පෙර නොතිබී උපදිනව ඉතුරු නැතුව ඒක නැති වෙලා යනවා. එහෙනම් රූපය කියන එක පෙර නොතිබී හටගත්තා නම් ඉතුරු නැතුව ඒක නැති වෙලා ගියා නම් ඔගොල්ලෝ කොහොමද කලින් තිබුණු රුවන්වැලිසෑය ආපහු දකින්නේ? කවදාවත් ඒක දකින්න පුළුවන් කමක් නැහැ. ඔගොල්ලෝ ආපු ගෙදරට ආපහු යන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ආපු ගෙදරට යනවා කියන තැනකට ඔගොල්ලෝ දැන් මනසින් සිහිපත් වෙනකොට ගෙදර එහෙ තියෙන එක කියලා ඇසුරු වෙනවා නම් ඔගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත වෙලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ මනස උපද්දන තැනම උපද්දන රූප නිමිත්තට බාහිර චිත්‍රයකට හම්බ වෙන්නේ නැති වුණොත් පිහිටා සිටින්න තැනක් නැති වුණොත් ඔයගොල්ලන්ට ඒක හම්බ වෙන්නේ නැහැ. මනසේ ඔයගොල්ලෝ දැනගන්න දේ චිත්‍රයකට හම්බ වෙන්නේ නැති වුණොත් ඔයගොල්ලෝ දැන ගැනීම කියන දේ සිද්ධ කරගෙන තියෙනවා. හැබැයි ඒක චිත්‍රයකට හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට දැන් ඔය සිහි කරන gedara ගැන ඔගොල්ලන්ට ගෙදර සිහි කරනවා කියන රූප දැකපු අන්ති වුණ රූප නිමිත්තක්ම දැනට සිහි කරනවා කියන තැනක නුවණකුත් තියෙනවා. ඔගොල්ලෝ එතෙන්ට යනකොට ඇස් හමුවට එන රූපය අනාත්ම වූ රූපයක් ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන නුවණකුත් තියෙනවා. මේ දෙකම එකතු කරගත්ත තියෙන ගෙදර කියන හැඟීමක් ඔගොල්ලන්ට නැහැ. ඇයි තියෙන ගෙදර කියලා හැඟීමක් නැත්තේ? ඔගොල්ලෝ මනස තුල තියෙන අත්දැකීම බාහිර රූපයට දාලා බලන්නේ නැති ගතිය නිසා. මනසේ අත්දැකීම බාහිර රූපයකට දකින්න කමකට යන්නේ නැති කම නිසා.
එහෙනම් අපිට මේ බාහිර රූපයකට ඒකේ මානසික අත්දැකීම දාලා බලන ගතියට අපි යන්නේ නැති වෙන එක අපේ ජීවිතය තුළ අපි කතා කරාට දර්ශනයක් හැටියට ඔහොම කතා කළාට අපි කොහොමද ඒක ප්‍රායෝගිකව අපේ ජීවිතයකට එකතු කරගන්නේ ඒක බොහොම සූක්ෂම සිද්ධියක් නේ දැන් මම කියවන එක මොහොතක් යනකොට මේ සජීවීව අපිට ලෝකය හම්බෙනවා කියන තැනක කෝටි ගණනක් කොහොම අවස්ථා හටගෙන නිරුද්ධ වෙලා ඉවරයි එතකොට එහෙම තැනක අපි මේ ලෝකේ යථාර්ථය ගැන කතා කරන එක අපි කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගික දෙයක් විදිහට අපේ අත්දැකීමක් විදිහට අපි ඇති කරගන්නේ අපි ඒක ඇති කර ගැනීම සඳහා අපිට ඒකට අනුපූර්ව ක්‍රමවේදයක් තියෙනවා අනුපූර්ව ක්‍රමවේදයට අනුව අපි මනස භාවිත කිරීම කරන්නට ඕනේ එහෙම නැතුව අපිට ඒක කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ පළවෙනි දේ තමයි අද අවිද්‍යාව සහිතව යන අපේ මනසේ වේගවත් බව වැඩි අවිද්‍යාව සහිත මනසේ අපේ ක්‍රියාත්මක වෙනකොට ඒකේ වේගවත් බව වැඩි අන්නේ වැඩි බව නිසා අපිට මොකද වෙන්නේ මේක ගොඩාක් වේගෙන් වෙනවා කියලා අපිට තේරෙනවන්නේ ඇති බවට හම්බ වෙනවා කියන ගතිය ගොඩාක් වේගෙන් තේරෙනවා. කියන්නේ පැයට 70 100 ක විතර වේගෙන් යනකොට වාහනයක් අපි එක තැන නම් ඉන්නේ අපිට පුළුවන් ද මේ වාහනේ ඇතුලේ ඉන්න අයව දකින්න හරි වාහනේ ඇතුලේ ඉන්න අයත් එක්ක කතා කරන්න හරි මොනවා හරි ගන්න දෙනවත් කරන්න පුළුවන් ද? මේක කරන්න බෑ. එහෙනම් අපිට මොකක් කරන්න සිද්ධ වෙනවද? වාහනේ ගමන බාල කරන්න ඕනේ. ඊට පස්සේ තව පැත්තකින් මේ වාහනේ නතර වෙනවා කියන එකක් නේ අපිට සිද්ධ වෙනවා. ওই වාහනේ යන වේගයට සමාන වේගවත් විදිහට අපි එක තැනක ඉන්නේ නැතුව අපිටත් යන්න සිද්ධ වෙනවා. අනේ විදිහට අපි වාහනේ අර වාහනේ ගමනක් බාල කරන්න පුළුවන් ක්‍රමයක බාල කරලා අපිත් ඒ වාහනේ යන වේගවත් බවට සමාන කරගත්තාම දැන් අපිට ඇතුළේ ඉන්න අය දිහා බලන්නත් පුළුවන් කතා කරන්නත් පුළුවන් ගනුදෙනු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අන්න ওই විදිහට තමයි අපි මේ මනස භාවිත කිරීම සිද්ධ කරගත යුතු වෙන්නේ. අපේ මනස ස්වභාවයෙන්ම බාහිර අරමුණු වල වේගවත්ව විසිරිලා තියෙන හින්දා දැන් අපිට අවශ්‍ය වෙන මොකක් කරන්න? එක තැනකට හිත ගන්න ඕනේ. අන්න අපිට භාවනාව අවශ්‍යයි. අපි භාවනා කරන්නේ මොකක් කරන්නද? මනස සංවර කරගන්න. එක තැනකට අපේ මනසපත් කරගන්න තමයි අපි මේ භාවනාව සිද්ධ කරන්නේ. එතකොට එක තැනකට අපේ මනසපත් කරගන්නවා වගේම දැන් අපිට සිද්ධ වෙනවා අර හිත යන වේගවත් බවකට සමාන කරන්න අපේ මනසේ වේගයත් නේ. අන්න ඒකට අපි පුරුදු කරන්නට ඕනේ සිහිය සහ නුවණ කියන මේ අංග දෙක. සිහිය සහ නුවණ සති සම්පජඤ්ඤය කියලා කියනවා. සිහිය සහ නුවණ අපිට පුරුදු කරන්න පුළුවන් වෙනකොට එදිනෙදා පැවැත්ම ඇතුලේ අපිට මේ කියන ඔක්කොම එක තැනකට එකතු වෙලා ප්‍රතිපදාවක් විදිහට දැන් අපේ ජීවිතේ පවත්වන්න පුළුවන් මට්ටමකට එදෙනවා. කොහොමද සිහිය පවත්වන්නේ? ඔගලොන්ට සිහිය පවත්වනකොට ඒ ඒ තැනට අනුගත වූ වර්තමානයේ තුල පවතින සිහියක් තියාගන්න වෙනවා. නුවණ පවත්වනවා කියන තැනදී අපිට ඔබ ගොඩක් ප්‍රභේදගතව කතා කරන්න පුළුවන්. හැබැයි මේ කාලේ නෙමෙයි ඒකට. අපි ඔගේ නුවණ පැවැත්වීම ගැන කතා කළොත් මේ කතා කරන විපස්සනා ඥානය අපිට එදිනෙදා ජීවිතය තුළ අපිට භාවිත කරන්න දැන් සිද්ධ වෙනවා. සිහිය තමයි ওই නුවණ ඇදගෙන යන්නේ. සිහිය නැති වුණොත් මොකද වෙන්නේ? ඔගොල්ලෝ මේ අද බණ ටික අහලා මේ වෙලාවේ තේරුම් අරගෙන යනවා. ඊළඟ දවසේ ආයෙ බණක් අහනකොට තමයි ඒක තේරෙන්නේ. ආයෙ මතක් වෙන්නේ. සිහිය නැති වුණොත් ඒක තමයි වෙන්නේ. හැබැයි සිහිය තිබුණොත් ඔයගොල්ලන්ට අරමුණු වල ඇත්ත පෙන්වලා දෙන්න පටන් ගන්නවා. ඒ හින්දා ඔයගොල්ලෝ නිරන්තරයෙන්ම මනස පවත්වන්න උත්සාහවත් වෙන්න කොහොමද මේක පවතින්නේ කියන එක ගැන. ඒ කියන්නේ අපි කොහොමද සිහිය පවත්වන්නේ කියන එක ගැන ඔයගොල්ලෝ නිරන්තරයෙන්ම ඔයගොල්ලන්ගේ මනස පවත්වන්න උත්සාහවත් වෙන්න. එතකොට සිහිය සහ නුවණ පවත්වන එක ගැන උත්සාහවත් වෙනකොට අපි අර කතා කරපු දර්ශනයක් තියෙනවනේ දැන්. අන්නේ කතා කරපු දර්ශනය ඔගොල්ලෝගේ ප්‍රායෝගික ජීවිතය තුළ ප්‍රායෝගික දෙයක් විදිහට අත්විඳින තැනට මේ මනසපත් කර ගැනීම සඳහා උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ හොඳට බලන්නකෝ අපි පොදුව බලාගෙන ඉන්නකොට අපේ මනස දෙයක් නිසිරිත කරගන්නේ නැති වුණොත් අපිට ඒ පිළිබඳව හිතන්න කියන්න කරන්න පුළුවන් කම ඇවිල්ලා නැහැ. යමක් අපේ මනස නිසිරිත කරගත්තොත් අන්න හිතන්න කියන්න පුළුවන් කම අපිට ඇවිල්ලා තියෙනවා. ඔගොල්ලෝ එක මොහොතකට අන්න ඒ බව අත්විඳින්න පටන් ගන්න. මනස එක දෙයක් නිස්සෘත කරගෙන නේද හිතන්න කියන්නේ කරන්න කියන එක පිළිබඳව දැනගෙන ඒක කරන්න පටන් ගන්න.
ඔගලොන්ට හිත තියන්න වෙනවා එක එක තැනකට ඒ තමයි ඇහැට පේන රූප නිමිත්ත හෝ සද්ද නිමිත්ත ආදී ඒ පොදු චිත්‍රය පිළිබඳව. එතකොට පොදු දේ පිළිබඳව පොදු මනසක පවතින තැනක අපි මනස සීමා කරගත්ත දෙයක් පිළිබඳව නේද ඇසුරු වෙන්නේ කියලා ඇසුරු වෙන දැනට අර සිහිය නුවණ පවත්වන්න උත්සාහවත් වෙන. එතකොට අපිට බොහොම ඒක ප්‍රකට ලෙස දකින්න පුළුවන්කම තියෙනවා. දැන් අපි මේ මේ මොහොතේදී ඔයගොල්ලෝ මොහොතකට හිත තියන්න උත්සාහවත් වෙනකෝ. මේ පේන මේ පේන රූපේ දිහා ඔයගොල්ලොන්ට පුළුවන් එක දෙයක් දිහා බලනවා කියන එක නොකොට ඔයගොල්ලොන්ට පුළුවන් මේ පොදුව මේ දේ දිහා මෙහෙම බලාගෙන ඉන්න පුළුවන්. එතකොට මේ පොදුව පේන තැනක ඔයගොල්ලොන්ට කිසිම අවස්ථාවක මේ පොදුවේ පේන කිසිම දෙයක් පිළිබඳව ඔයගොල්ලොන්ට ඇත්තේ නැහැනේ. මේ මේ අහවල් දෙය කියන එකක් නේ. මෙන්න මේ දෙයයි කියලා ඔයගොල්ලොන්ට නිමිත්තක් තියෙනවා නම් මොකද වෙලා තියෙන්නේ? මේ පොදු දෙයට සීමා වෙච්ච මනසක්. සීමා වෙලා තියෙන මේ පොදු චිත්‍රය ඇතුලේ දැන් බාහිර මේ පරිසරයේ වටේට කොච්චර දේවල් තිබුණත් ඔයගොල්ලොන්ගේ මනස සීමා කරගන්න දෙයට අනුව තමයි ඔයගොල්ලොන්ට හිතන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. හැබැයි ඔක්කොම ඔයගොල්ලෝ මේ චක්කු ප්‍රසාදයට පතිත වෙන එක වෙලා තියෙනවනේ. ප්‍රසාදයට පතිත වුණාට ඔයගොල්ලොන්ගේ මනස සීමා කරගන්න පුළුවන්කම තියෙන්නේ ඒ ටික තුළ විතරයි. එතකොට දැන් අපිට බලන්න පුළුවන්කම අපි නිකන් අලු මට්ටමටම ඇවිල්ලා කතා කළොත් එහෙම දැන් බලන්න මේ ප්‍රසාද රූප දැන් S2 කේ ප්‍රසාද රූප ඇති වෙනවා නම් ඒ S2 කේ ප්‍රසාද රූප ඇති වෙනකොට මේ ඇහැටත් එක සමානව පේන ටික අපිට වැඩිපුර පේනවා කියලා අපි කියනවා නේ. එක ඇහැකට විතරක් හසු වෙන ප්‍රමාණය එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? අපි කියනවා එච්චර පෙනීම නැහැ කියලා. එතකොට ওই පේනවා කියන සීමාව ඇතුලේ ඒ පොදු සීමාව ඇතුලේ අපි කොච්චර පොඩි ප්‍රමාණයක්ද ඒකෙන් ඇසුරු කරන්නේ? මනස සීමා කරගන්න ඒ පේනවා කියන එක ඇතුලේ කොච්චර වර්ණ රූප ඇහැට එනවද ඒ වර්ණ රූප ඇතුලේ අපි කොච්චර පොඩි තැනකට අපේ මනස යොමු කරලාද ඒ පිළිබඳව හිතන්නේ? මේ දෙයක් මේ මේසයක් මේ පුද්ගලයෙක් මේ කෙනෙක් කියලා ඒ හිතනකම සම්පූර්ණම මනස ඇත්තකින් ඒකට කියනවා අපි පංච උපාදානස්කන්ධේ පරිහරණය කරනවා කියලා. පංච උපාදානස්කන්ධේ පරිහරණය කරනවා කියන මට්ටමේදී අපේ මනස හැම වෙලාවකදීම අනිවාර්යෙන් මේකට සීමා වෙලා තියෙන තැනක්. රූපයට හෝ වේදනාවට හෝ සංඥාවට සංස්කාරයට සීමා වෙච්ච තැනක් තමයි අපි පංච උපාදානස්කන්ධේ උපද්ද ගන්න මට්ටමක තියෙන්නේ. ඇහැ රූපය කියනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ටිකෙන් එකකට සීමා වෙනවා. එහෙම නැතිනම් ඒ ටික නිසා තියෙන වේදනාවකට සීමා වෙනවා. එහෙම නැතිනම් සංඥාවකට හඳුන ගන්න විදිහකට සීමා වෙලා එක්ක හිතන කමකට සීමා වෙලා. එතකොට විඥානයේ අත්දැකීම මේ එක තැනකට සීමා වෙලා. අන්න ඒක ඔගොල්ලෝගේ ජීවිතයේ ප්‍රායෝගිකව ඔගොල්ලෝ මොහොතකට භාවනාවක් විදිහට අත්දකින්න පුරුදු වෙන්න. පොදුවේ බලාගෙන ඉඳලා එක තැනක් මනස සීමා කරනකොට ඒක ගැන හිතන්න කියන්න පුළුවන් විදිහ ඇති වෙන විදිහ ගැන නුවණ දකිමින් ඒක සිද්ධ වෙන විදිහ ගැන ඔගොල්ලෝ බලන්න පටන් ගන්න. ඔගලොන්ට ඒකෙන් ගොඩාක් විශාල නුවණක් ඇති කරගන්න පුළුවන්. අපි කොච්චර වේගවත් මනස එක එක තැනට සීමා කර කරද මේ නිමිති උපද්ද ගන්න කියලා. එතකොට අපිට පෙනේ අපි මේ තියෙන චිත්‍රය ගැන අපි දකින දේ ගැන හිතනව නෙමෙයි අපිට මනසෙන් යම් දෙයක් සීමා කරගත්තාම තමයි හිතන්න කියන්න කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ කියලා. එතකොට ඒ මනසේ එහෙම ලැබෙන අත්දැකීම ඒක රූපේ තියෙන දේ කියලා බාහිරට දාලා බලන ගතිය අයින් කරගන්න. මනසේ අත්දැකීම ඒගොල්ලෝ ඒක දැනගන්න දෙයක් හැටියට මේ නුවණ තියාගත්තොත් ඔගොල්ලන්ට කවදාවත් පුළුවන් කමක් ලැබෙන්නේ එළියේ තියෙන දේවල් පරිහරණය කරනවා කියන තැනක මෝඩකමකින් ලෝකෙ ඇසුරු කරන්න. මේක කියන්නේ බය වෙන්න එපා ඔක්කොම අමතක වෙලා ගිහිල්ලා මොකක්වත් මතක නැහැ කියන එක නෙමෙයි. මතකයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙනවා ඔගොල්ලෝ හිතන එකේ දැනගන්න එකේ බාහිර තියනවා කියලා හිතන කමේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඔගොල්ලෝ ඇත්තටම දැනගන්න මේ වෙලාවේ කල්පනා කරන්නේ තියෙන ගෙතරක් ගැන නෙමෙයි. අර දැකපු රූප නිමිත්ත පිළිබඳව තමන්ගෙම මනස ඇති කරගන්න දෙයක් නේ ඔගොල්ලන්ට තියෙන්නේ නේ. මනසින්ම ඇසුරු කරන නිමිත්තක් තියෙන්නේ. එතකොට ඒ රූප නිමිත්ත ඔගොල්ලෝ මනස සීමාවේ සීමා කරගත්ත තැනක තමයි ඔගොල්ලෝ දැන් මේ ගේ කියලා ඔගොල්ලෝ මනස මේ දැනුත් ඇසුරු කරන්නේ. ඒ බඳු තැනක අනාත්ම චිත්‍රයක් පෙනුණු තැනක ඇහැට ඔගොල්ලෝ සීමා කරගත්ත මනස අත්දැකීම තමයි ඔගොල්ලන්ට gedara කියලා හම්බෙන තැනක ඔගොල්ලන්ට හම්බ වෙන්නේ. හැබැයි එහෙම අත්දැකීමක් හම්බෙන තැනක අපි ඒක බාහිර තියනවා කියලා නේද දන්නේ?
අපේ මනස පිළිබඳවම තියෙන අත්දැකීමක් කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මොකද්ද? ඒක බාහිර තියෙන දෙයමයි කියලා. තියෙන ලෝකෙ තමයි අපි ජීවත් වෙන්නේ. ඒ නිසා තමයි අපිට ඒක බලන්න අපහු යන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඕක අපි දැනගන්නකොට දැනගන්නදී දැනගන්න දෙයක් හැටියටත් නුවන් තිබිලා නම් මනස සීමා වෙච්ච තැනක තිබුණු රූපයම දැන් මනසින් අරමුණු කරනවා කියන එක ගැන නුවන් නම් ඒක එහෙ තියෙන්නේ නැහැ කියන තැනට දන්නවනම් අපිට කවදාවත් අපි තියෙන ගෙදර බලන්න යනවා කියන කේ දෙනවා තියෙන ගෙදර බලන්න යනවා කියන කේ දෙන්නේ නැහැ කවදාවත් ඒක කොයි වෙලාවකවත් එදෙන දෙයක් නෙමෙයි එතකොට අපිට තියෙන ගෙදර බලන්න යන්න නැත්තම් එහි ගෙදර කොච්චර කැඩිලා බිඳිලා ගියත් ඕගොල්ලන්ට ඒ ගෙදර නිසා දුක එන්න පුළුවන් කමක් නැත්තේ නැහැ ඕගොල්ලෝ ඒ දුකෙන් මිදිලා එතකොට ඕගොල්ලන්ට පේන රූපේ පුද්ගලෙ නෙමෙයි නං ඔගොල්ලෝ දැන් ඒ පුද්ගලයා පිළිබඳව ඔගොල්ලෝ යම් කිසි විදිහකින් හිතනවනම් ඒක දැනගැනීම මාත්‍රයක් විතරයි කියන තැනට නුවණ නම් ඒක එළියේ සතර මහා ධාතුව පැත්තෙන් දකින්න කම නැත්තම් ඒ පුද්ගල පැත්ත ධාතු වෙනස් වුණා කියලා ඔගොල්ලන්ට පුද්ගලයා වෙනස් වුණා ලෙඩ වුණා කියන දුකෙයිද ඒකෙන්න හේතුවක් ඇත්තේ නැහැ ඇයි ඒ මොඩකමයින් කරලා තියෙන නිසා ඒ නිසා මේක තාම ගැඹුරුයි සහස්‍යෝ හැබැයි ඔගොල්ලෝ නුවණ මෙතන පිහිටවනවා නම් ඔගලොන්ට ප්‍රායෝගික මෝඩකමින් හදාගත්ත ලෝකේ නැති කරන්න පුළුවන්කම තියෙනවා. අපි නොදන්නාකම නිසා, විද්‍යා සංස්පර්ශය නිසා යම් ලෝකයක් උපදව ගත්තා නම් ඒ ලෝකය නූපදවා ඉන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ රැවටීම ඇතුලේ, රැවටෙන ලෝකයේ ඇතුලේ අපි කොච්චර මුලාවකද ඉන්නේ? ඒ එහෙම රැවටෙන ලෝකයේ ඇතුලේ අපි කොච්චර මුලාවකද ඉන්නේ? මුළු ලෝකෙම ඇත්ත හැටියට හිතලා මේ පුද්ගල බවත් ඇත්ත කරගෙන මම මෙහෙමයි කියන එක තුළ තමන් කියන එකත් ඇති කරගෙන ඒ තමන්ටත් තත්ත්වයක් දීලා ඒකත් අපි සම්පූර්ණව නඩත්තු කරගෙන යනවා කියන තැනක ලේසි අවිද්‍යාවක මට්ටමක් තියෙනවා. ඒක ලේසි අවිද්‍යාවක මට්ටමක් නෙමෙයි. ඒක බොහොම රළු මට්ටමක්. අන්න ඒ නිසා අපි මේ කෙලෙස්ය දමණය කරන්න යනවා නම් අපිට සිද්ධ වෙන මොකක් කරන්න? ওই ගතිය ටිකෙන් ටික මකලා දාන්න. අන්න එතනදී තමයි අපිට කායanusasana වගේ භාවනා උපකාරක. ඇයි මේ මමම ඉන්නවා මේ කයම මම මේ වගේ කෙනෙක් ඔය තියෙන ගතිය මැකෙන්න එපා එතකොට මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕක එකපාරම දර්ශනය කියපු ගමන්ම ඔළුවට ගිහිල්ලා ඒ ටික වැටෙන්නේ නැහැ දැන් යාට සිද්ධ වෙනවා මොනවද කරන්නද මේ රළු ගතිය ගෙවන්න සිද්ධ වෙනවා දැන් එතෙන්දී කායanusasana උපකාර කරනවා කොහොමද කායanus බලනකොට එයාට පේනවා මේක දෙතිස් කුණප කොට්ටාසයක් නම ඔන්න දෙතිස් කුණප කොට්ටාසයක් මේක හැමතැනම එකයි නේ එක එක්කෙනාගේ වෙනස්කම් නැහැනේ. කුණප කොට්ටාසේ කුණප කොට්ටාසයක්ම තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ විදිහට ගත්තොත් සතර ධාතුමයි ආධ්‍යාත්මික උනත් බාහිර උනත් ධාතුව ධාතු මාත්‍රයක්මයි. එතකොට මේ මගේ පඨවි මේ තව කෙනෙකුගේ පඨවි කියලා නැහැනේ. පඨවි ධාතුවේ වෙනස්කම. ආපෝ තේජෝ වායෝ ධාතුන්ගේ නැහැ. උදාහරණයක් ඇටියට මම කියන්නේ දැන් හිතන්නකෝ කෙනෙක් මැරිලා ඒකයිම ඇසුරු කරගෙන පණුවෙක් වෙලා ඉපදුනොත් කෙනෙක් මැරිලා ඒකයි මැසුරු කරගෙන පණුවෙක් කියලා උපදිනවා. දැන් එයාට පටවි ධාතුව හැටියට හිතෙන්නේ ඒකයි තියෙන තදගතියද නැතිනම් එයාට තදගති විදිහට හම්බෙන්නේ එයාගේ කය කියන තැනද? එයාට තදගතියක් තියෙන්නේ දැන් එයාගේ කය තියෙන එක හම්බෙනවා මේක පිට දෙයක් නෙනේ. ඒක මම හැටියට හිතෙන්නේ නැහැනේ මේ කයද? එයාගේ කය ඒක වෙලා. එතකොට දැන් මේ කය තදගතිය දැනුත් තියෙන්නේ ඒ වගේ අනාත්ම මට්ටමක නෙමෙයි. දැනුත් තියෙන්නේ ඒ වගේ මේ තදගතියක්ම විදිහට අනාත්ම මට්ටමක තමයි. වෙනසකට තියෙන දැන් අපි මේක මගේ කියලා ආය හිතින් අල්ලගන්නේ. එතකොට ඇත්තටම මේ සතර ධාතුව බාහිර දේත් එක්ක එක හා සමානයි කියන වෙනසක් ඇත්තේ නැහැ. කනබුන ආහාරය නිසා ආත්මික කොටස් හැදුන්නේ නැහැ නේද? කනබුන ආහාරය අනාත්ම නම් ආහාරය නිසා හැදුණු මේ රූපයත් අනාත්ම ධර්මයක් නිසා ඒක ආත්මයක් හෝ කෙනෙක් කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔන්න ඔය විදිහට මානසිකාරයේ පවත්නකොට අපිට මොකද වෙන්නේ? රූපේ තියෙන දැන් පුද්ගල සංඥාව අර ඝනත්වයේ ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඒ ටික අඩු වෙනකොට අපිට අර දර්ශනීයට ටික ටික සමාන වෙන්න පුළුවන්කම තියෙනවා. අපි එකපාරම දර්ශනීයට හිත තියලා තිබ්බහම කෙනෙකුට පේන්නේ නැත්තම් අර කියපු කතාව. ඔගලොන්ට හිතෙනවා නම් නෑ නෑ එළිය තියෙනවම තමයි ඔය කොච්චර කිව්වත් කියලා. ඔගලොන්ට ඉස්සෙල්ලම කරන්න තියෙනවා. ඔගලොන්ගේ මනසේ තියෙන මේ ඝන සංඥාව අඩු කර ගැනීම සඳහා ඔගලො ඉන්න තැන ඉඳලා මානසිකාරය පවත්වාගෙන යන එක කරන්නට ඕනේ.
එතන ඉඳලා මානසිකාරය කරගෙන යනකොට ටික ටික පේන්න පටන් ගන්නවා මේ සතර ධාතුවේ පැවැත්මක් නම් මේකේ වෙනස් බවක් නානත්වයක් නැහැ ධාතුව කියන එකේදී මේ මේ මේස වෙලා මේ කුටුව වෙලා මේ කය මගේ පටවි වෙලා පටවි ධාතුවේ වෙනස්කමක් නැහැ තදගතිය තදගතියම තමයි ඒක තද ස්වභාවය ඒක පොළොවට පස්සෙලා යනකොට ඒ තදගතිය කියන එකත් ඒ විදිහම දෙයක් බවට පටවි ධාතුව බවටම තියෙනව මිසක ඒක පුද්ගලයේ කියන දෙයකින් හොයන්න බෑනේ එහෙම දෙයක් එතන වෙන්නේ නෑ ආපෝ ධාතුව තේජෝ වායෝ ධාතුව මේ විදිහටම පවතින දෙයක්. ඒකට ඒක වෙනස් බවක් එහෙම සිද්ධ වෙන්නේ නෑ. එතකොට අපිට හම්බ වෙනවා හැබැයි පුද්ගලයේ කියන තැනක අල්ලගත්තට පස්සේ අපිට හැම වෙලාවකදීම ඒක පුද්ගල භවයකින් ඇසුරු වෙනවා කියන දේ තියෙනවා. ඒ කියන්නේ දැන් ධාතුව වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ධාතුව අනිත්‍ය වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. මෙතනදී වෙන් කියන්නේ සතර ධාතුව කියන එක අපි මේ පුද්ගලයක් කියලා හිතාගෙන ඉන්න මට්ටම වෙනස් වුණාම ඒක පුද්ගලයක් නෙමෙයි. ඒ කියන්නේ මේ ධාතුව පුද්ගල භවෙන් ගන්න බෑ කියන එක. එතකොට අන්න ඒ විදිහට අපි මේ රූපය ගැන බලන්න ගත්තාම අපිට මේ ඝන සංඥාව ටික 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 අඩු වෙන්න පටන් ගන්නවා. අන්න ඝන සංඥාව ටික ටික අඩු වෙන්න පටන් ගත්තට පස්සේ අපිට අර නුවණට පහසුවක් තියෙන මනසක් හැදෙනවා. එයි මේ ගොඩාක් නිමිති වල තියෙන විසිරුණුකම අඩුයිනේ. මම කියවනේ මේ වාහනේ යන වේගය අඩු කරන්න ඕනේ කියලා. එතකොට මනස හැසිරෙන නිමිති වල හැසිරෙන වේගය අඩු කරන්න තමයි අපි අර විදිහට භාවනාවක් කරන්නේ. ඒ විදිහට භාවනාවක් කරනකොට මනස නිමිති වල හැසිරෙන වේගය ටික ටික අඩු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක අඩු වෙනකොට අපිට මේ නුවණ ප්‍රායෝගික ජීවිතය තුළ අපිට භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. අන්න ඔය භාවිතය තුළ මේ දර්ශනය සාක්ෂාත් කරන්න අපිට පුළුවන් ඒක ජීවිතයට ප්‍රතිබද්ධ කරගෙන ඒක ජීවිතය තුළින් තමන්ගේ අත්දැකීමක් විදිහට තමන්ට දකින්න පුළුවන්කම තියෙනවා. ඔය කතා කරන්නේ දැන් ඔගොල්ලෝ ඇති කරගන්නේ අනුමාන ඥානයක් විදිහට. මෙහෙම එකක් තියෙනවා කියලා ඔගොල්ලෝ තේරුම් ගන්න දෙයක් අනුමාන ඥානයක් විදිහට ඔගොල්ලෝ දැනගන්න. ඒක තමයි පරතෝ බොහෝසක් ප්‍රත්‍ය තුළ ඔගොල්ලන්ට ලබා ගන්න පුළුවන් දේ. එහෙනම් තව කෙනෙක් කියනවා අහලා ඔගොල්ලන්ට ලබා ගන්න පුළුවන් කල්යාණ මිත්‍ර සේවනයේ තුළ ඔගොල්ලෝ ලබා ගන්න අවශ්‍ය දේ තමයි ඒක. ඒක ලබාගත්තට පස්සේ ඔයගොල්ලොන්ට කරන්න තියෙන මොකද්ද? ඒ සඳහා අර කියපු ක්‍රමයට ඔයගොල්ලෝගේ මනස සකස් කරගෙන ඉදිරියට යන එක තමයි කරන්න තියෙන දේ බවට පත් වෙන්නේ. ඉතින් අපි මේ ස්පර්ශ ආයතන 6 පැත්තට විඥානේ අත්දැකීම තියන්නේ නැති වෙන තැනටපත් වෙනවා. ඒ කියන්නේ ඇහැට පොදු වේ චිත්‍රයක් විදිහට පේන තැනක එක එක දේවල් සීමා කරගන්න නැත්නම් මනස කනට ඇහෙන ශබ්දවල එක එක දේවල් මනස සීමා කරගන්නේ නැතිනම් නාසයට දැනෙන ගඳ සුවඳ රස ස්පර්ශයන් ආදී ආයතන ගෝචර වන තැන්වලදී ඒ දේවල් සීමා කරගෙන ඔගලොන්ගේ මනස තියෙන්නේ නැත්තම් එතකොට ඔගලොන්ට එබඳු දෙයක පැනවීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හරියට දැන් මේ පේන සමස්ත චිත්‍රය ඇතුලේ ඔගොල්ලෝ මනසින් ඇසුරු කරන දේ විතරයි ඔගොල්ලන්ට ඇති බවට හම්බ වෙන්නේ. නිමිති තියෙන්නේ, කෙලෙස් අනුව හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ. අනිත් දේවල් අනුව කෙලෙස් අනුව හැසිරෙන්න පුළුවන්කම නෑ වගේ ඔගොල්ලන්ට ස්පර්ශ ආයතන 6ම අත්දැකීම ඒ විදිහට වැටෙන්න පටන් ගත්තොත් ඔගොල්ලන්ට මේ ලෝකය නිමිති අනුව හැසිරෙන එකෙන් හිස්සුවක් කොට දකින්න පුළුවන්කම තියෙන නිමිති පනවන්න තැනක් නැතුව නිමිති කියලා කියන්නේ තමන්ගේ හිතේ ඇති බවට ගත්තෝ ඒ නිමිති කේවල් දරුවල් යාන වාහන මිනිස්සු කියලා ඔය හදාගත්ත දේවල් ටික. ඒ දේවල් ඇති බවට පනවන්න තැන හම්බ වෙන්නේ නැති වෙයි. ඉතින් අන්න ඒකට තමයි අපි මේ දර්ශනය පුරුදු කරන්නේ. ඒ ටික නැති වෙනකොට ඔයගොල්ලන්ට මොනවද තව නැති වෙන්නේ? ඉපදෙන දුක නැහැ, ලෙඩ වෙන දුක නැහැ, මරණයටපත් වෙන එක නැහැ, මහලු වෙනවා කියන එක නැහැ. කවුද මහලු වෙන්නේ? කවුද මැරෙන්නේ? මැරෙන්නේ පුද්ගල භවකින් ඇසුරු කරන තැනකනේ. එතකොට එයාට දුකක් එන්න පුළුවන් තැන ඉක්මවා සිටින කෙනෙක්. එයා නුවණින් ඉක්මවා සිටිනවා. ජරා මරණ දුක පවා අපි හදාගෙන විඳින දෙයක් මිසක ඒක ලෝකේ එන දෙයක් නෙමෙයි. ඒක කෙනකෙනා හදාගෙන විඳින දෙයක්. ඒ නිසා තමයි ඒක ඉක්මවන්න පුළුවන්කම තියෙන්නේ. අජරා මරණ නිවන කියලා කියන්නේ ජීවත් වෙනකොටම ජරා මරණ දුක ඉක්මවුවේ එක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. එයාට මරණය ගැන බියක් ඇති කරගන්න දෙයක් නෑ. ලෙඩවීම තුළ එයාට බියක් ඇති කරගන්න පුළුවන්කම අවශ්‍යතාවයක් ඇත්තෙත් නැහැ. වේදනාවක් ඇති වෙනකොටත් වේදනාව එන තමන්ව තමන්ට විඳින්න ඕනෙත් නැහැ. අපි එකම වේදනාවට දෙපාරක් දුක් විඳිනවනේ. කය පරිහරණය කරනකොට එන වේදනාවක් විඳිනවා. මම ලෙඩ වුණා කියන එකත් විඳිනවනේ. ඔළුවේ කැක්කමක් හැදෙනොත්
හිතන්නකො ගිය තප්පරේ වේදනාව මේ තප්පරේ දැනෙනවද කියලා. එක මොහොතක කයක් පොට්ටබ්බයක් ඇති වෙනකොට දැනෙන වේදනාව මනසින් අපි ඔසවලා අරගෙන පැයක ඔළුව එකක් කොමක් විඳිනවනේ. ඇත්තටම පැයක ඔළුව එකක් කොමක් කයට දැනෙන්නේ නැහනේ. හැබැයි පැයක ඔළුව එකක් කොම ඔසවලා ගන්නෙ කොහෙන්ද? ඒක මනසින් විඳිනවා මට ඔළුව රිදෙනවා කියලා ඒක. ඒකට මෙන්න මෙහෙම මට්ටමක අපි විඳින තැනක ඔක ඉක්මවා යන්න පුළුවන්කම තියෙනවා. එයාට උපේක්ෂා සහිතව ලෝකේ ලෝකය අඳන වැළපෙන තැනක උපේක්ෂාව ඉන්න පුළුවන්කම තියෙනවා. ලෝකයා නොදන්නකම නිසා මෝඩකමින් ඇත්ත කරගෙන ඉන්න තැනක එයාට hina වෙන තැනක hina නොවි ඉන්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්නකෝ මෙතන ඉන්න කෙනෙක් කවුරු හරි. එයා නිකම්ම උඩ බලාගෙන එයාට කවුරු හරි කතා කරනවා කියලා පේනවා. දැන් එහෙම නිමිති පේන්න පුළුවන් නේ. දේවල් කෙනෙකුගේ මනසින් එක එක දේවල් ඇඳිලා පේන්න පුළුවන් නේ. ඉතින් එයා ඔහේ කියවනවා, ඔහේ hina වෙනවා. ආයන්දන ඔය වගේ දේවල් පෙනුනොත් ඔයගොල්ලෝ මොනවා කියයි? පිස්සු කියන්නේ. එතකොට අපිත් දැන් කරන්නේ එක ඊට වඩා වෙනස් දෙයක් කරන්නේ නැන්නේ. ඔයගොල්ලෝ කතා කරන, ඔයගොල්ලෝ හිතන ඔය නිමිති ටික ඔක්කොම බාහිර තියෙන දේවල්ද ඇති බවට ඔයගොල්ලෝ කල්පනා කරන නිමිතිද? ඇති බවට ඔයගොල්ලෝ කල්පනා කරන නිමිති මිසක තියෙන නිමිති නෙමෙයි. ඔයගොල්ලෝ හිතාගත්ත ලෝකයේ ඇතුළේ ජීවත් වෙන්නේ. ඉතින් ඒක සමාන නැද්ද අර්ධයෙන්ම තමයි අපි කරන්නේ. මම තව උපමාවක් කියන්නේ වඳුරගේ කතාව අහලා තියෙනවනේ. වඳුරගේ උපමාව කියන්නේ දැන් වඳුර කන්නඩියෙම උණ බලනකොට වඳුරට පේනවනේ යාගේ ඡායාව ඇතුලේ. වඳුර හැමතැනම හිටන්නේ ඇතුලේ තව කෙනෙක් ඉන්නවා කියලා. මම කියන්නේ අපේ සේනාසනයේ කුට්ටියලට ජනේල් විදුරු දැම්මහම සත්ත්වය ඇවිල්ලා එතෙන්ට කෑ ගහනවා, ඉස්සරහට පනිනවා, ආපස්සට පනිනවා. ඉතින් අවුරුදු 15ක් විතර වෙනවා මේ තාමත් වඳුර ටික එතෙන්ට ආවම රිලව ටික ඒ වැඩේම තමයි කරන්නේ. තාමත් වාහනයක පැත්තේ විදුරක් ළඟට ගියත් අනිත් පැත්ත අත ගාලා බලනවා එහා පැත්තේ ඉන්න කෙනා අහු වෙනවද කියලා. ඇයි වඳුරා එහෙම කරන්නේ? වඳුරට අදහසක් තියෙන්නේ මම මෙතන ඉන්නකොට තව කෙනෙක් ඇතුළේ ඉන්නවා කියන එක. එයා එතනින් යන්නේ තව කෙනෙක් ඉන්නකොට මම මෙතනින් යනවා කියන අදහසෙන්. ගිහිල්ලා කල්පනා කරන්න තියෙන්නේ තරහේ තව කෙනෙක් ඉන්නවා කියන එක. ඉතින් තව අවුරුදු 15ක් ගියත් එයාට එන්න හේතු ටික තියෙනවනේ. ඇයි තව කෙනෙක් ඉන්නවා? එයාගේ ලෝකේ කණ්ණාඩිය ඇතුළේ කෙනෙක් ඉන්නවා. ඔගලොන්ට වැරදිලාවක් හිතෙනවද කන්නඩිය තුන කෙනෙක් ඉන්නවා කියන්නේ? නැහැ නේද? වැරදිලාවක් හිතෙන්නේ නැහැ. ඇයි? ජීවිතේ වෙච්ච මට්ටමක නුවණක් තියෙනවා. ඒකෙන් කියන්නේ ඔගල කන්නඩිය ඉස්සරහට යන්නේ නැහැ කියලාද? කන්නඩිය ඉස්සරහට යනවා. ගියාට ඔගලොන්ට ඇතුලේ පෙනුනට ඔගලොන්ගේ මනස තුල කවදාවත් දශමයකවත් සංඥාවක් නැහැ ඇතුලේ වෙන කෙනෙක් ඉන්නවා කියලා. ඔගල දන්නවා යන නිසා පෙනුනා අයින් වෙනකොට ඒක අයින් වුණා කියන එක ඔගොල්ලෝ දන්නවා. ඒ නිසා දැන් ඔයගොල්ලන්ට මෙතෙන්ට ඇවිල්ලා හිතන්න ඕමනාවක් නැහැ. කන්නඩිය ඇතුලේ ඉන්න කෙනා කොහොමද දන්නේ? හොඳින් ඉන්නවද දන්නේ නැහැ කියලා හිතන්න ඕනේ නැහැ. එතකොට අපේ නුවණ ජීවිතයේ වෙච්ච නිසා අපිට එතන ප්‍රශ්නයක් නැහැ. දැන් බලන්න වඳුරාගේ මානසික මට්ටම සහ අපේ මානසික මට්ටම තුළ නුවණ ජීවිතයේ වෙච්ච එකත් එක්ක කොච්චර වෙනසක් වෙලා තියෙනවද ප්‍රතිචාර දක්වන පැත්තේ කියලා. වඳුරාගේ තියෙන වෙනස්කම වඳුර සහ අපි අතර තියෙන වෙනස්කමට වඩා වැඩි වෙනස්කමක් තියෙනවා අපි සහ රහතන් වහන්සේ අතර. අපි ප්‍රතිචාර දක්වන්නේ අර වඳුර දක්වන තැනටත් වඩා පල්ලෙහා මට්ටමක රහතන් වහන්සේගේ නුවණ මට්ටමත් එක්ක අරගෙන බැලුවා. වඳුර කරන දේම තමයි අපි කරන්නේ. වෙන කිසිම දෙයක් නෑ. වඳුර කරන දේම තමයි වෙන අපි කරන්නේ. මොකද ස්පර්ශ ආයතන හයට එන අරමුණු හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. හරියට කන්නාඩි ඉස්සරහට ගියාම පේනවා. අයින් වුණාම ඒක පේන එක නෑ වගේ ඇස් හමුවට එන රූපේ මේ මොහොතේ මේ තුන් දෙනා එකතු වෙනකොට පේනවා කියන එක වෙනවා. ඒ දෙක නැති වෙලා ඒ ටික නැති වෙලා යනකොට ඒක ඉතුරු නැතුව නැති වෙලා යනවා. ආයේ කවදාවත් ඒක උපදින්නේ නෑ. හැබැයි මනසේ අත්දැකීම ඒක බාහිර තියෙන දේ හැටියට කල්පනා කරගෙන තියෙන නිසා අපි අර වඳුර කන්නාඩි කෙනෙක් ඉන්නවා කියලා හිතුවා වගේ අපි හැම වෙලාවකදීම කල්පනා කරන්නේ. අර බාහිර රූපේ තියෙනවමයි කියලා තමයි කල්පනා කරන්නේ. එතකොට වඳුර කන්නාඩිය ඇතුළේ කෙනෙක් ඉන්නවා කියන මෝඩකම ඇතුළේ ජීවත් වෙනවා වගේ අපි අපේ මෝඩකම තමයි තියාගෙන තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඇසුරු වෙන දේවල් එළියේ තියෙනවා කියලා. ඒ නිසා ඔයගොල්ලන්ට දැකපු ගෙදරට යන්න පුළුවන්, දැකපු අය දකින්න පුළුවන්, දැකපු සද්ද අහන්න පුළුවන්, ඔයගොල්ලන්ට මේ ගනුදෙනුව කරගෙන යන්න පුළුවන්කම නිකම්ම හම්බෙලා තියෙනවා.
හම්බුණා විතරක් නෙමෙයි ඒක විඳින තමන්ම හම්බ වෙනවා ඒක ලෝකේ හම්බ වෙනවා ඒ දෙත් එක්ක අපිට ජරා මරණ දුක විඳින්න වෙලා තියෙනවා කුසල කුසල කර්ම රැස් කර ගැනීම කරන ප්‍රතිසන්දි වශයෙන් යනවා ඔය අපිට හැම පැත්තෙම අපේ ජීවිතේ ආක්‍රමණය කරලා තියෙනවා ඔය මෝඩකම ඒ නිසා මේ වඳුරගේ මෝඩකමෙන් අපි ගැලවෙන්න ඕන හරියට කන්නාඩි ඉස්සරහ තියෙන යනකොට අපේ නුවණ ජීවිතේ වෙලා යෙදිලා තියෙනවා වගේ අර කියපු දේ අපේ ජීවිතේ බවට පත් වෙනවා අපි යම් තැනකට හිත නැඹුරු වෙනවා නම් අපි දන්නවා හිත නැඹුරු කරන නිසාම ඒ පිළිබඳව දැනගන්න පුළුවන් කියලා නුවණක් තියෙනවා ඒක තියෙන දේ නෙමෙයි කියලා දන්නවා ඒ නිසා එයා කවදාවත් ඒක ඇති බවට අරගන්න නැතුව එතනින් මිදලා වාසය කරනවා අන්න එතෙන්ට තමයි අපි යන්න අවශ්‍ය වෙන්නේ ඒකට තමයි සතිපට්ඨානයක හිත වඩමින් හිත ඒකාග්‍රගත කර ගැනීම පිණිස භාවනාවක් කරමින් මාර්ගයේ දියුණු කරන්න කියලා කිව්වේ. ඉතින් ඒ නිසා ඒ ධර්ම මාර්ගය තුළ අපි ඉදිරියට යා යුතුයි. ඔයගොල්ලෝ අප්‍රමාදී වේ සඳහා උත්සාහවත් වෙන්න. ඉතින් ප්‍රශ්න ගැටළු තියෙනවා නම් අපිට මේ වෙලාවේ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ ස්වාමින් වහන්ස අවසරයි ඇහෙනවද ඔව් ඇහෙනවා දැන් ස්වාමින් වහන්ස මට ආපු ගැටලුවක් තමයි දැන් අපි ස්වාමින් වහන්ස කතා කරනකොට මට තේරිච්ච දේ තමයි අර ජවන් සිත්වල දැන් අපි කර්ම සිතක් විදිහට ජවන් සිතක් ඇසුරු කරන තැන ප්‍රථම ජවන් සිතේදී සංඛාරය තුලද අපි කියන්නේ මාර්ග සත්‍ය කියන එකද සමුදේ සත්‍ය කියන එකද උපදවන්නේ එතනද ඔව් මේ ඒ කියන්නේ කර්මසිත ඇතුලේ අපි මාර්ග සත්‍ය උපදිනවා කියන එක වෙන්නේ නැහැ හැබැයි ජවන් යෙදෙන තැන තමයි අපි ඒ අවස්ථාවට භාවිත කරන්නේ ඒ කියන්නේ දැන් අර චර්යානන්ත ඥානයෙන් බැලුවොත් එහෙම අපිට කොටස් දෙකක් දකින්න පුළුවන් විඥාන චර්යා ඥාන චර්යා හෝ විඥාන චර්යා අඥාන චර්යා හෝ එතකොට විඥාන චර්යා කියලා කියන්නේ විපාක සම්පතිය පැත්තේ තියෙන දේ අපිට පුළුවන් ඒ පිළිබඳව එක්ක ඥාන ඇති කරගන්න පුළුවන් අඥාන චර්යාව පැත්තෙන් අපිට අවිද්‍යාව මත ගොඩනගෙන ඒ ජවන් සිත් ඇති කරගෙන අපිට කුසල අකුසල ජවන් අවිද්‍යා ප්‍රත්‍යයෙන් ඉබඳ සංස්කාර ඇති කරගන්න පුළුවන්කම තියෙනවා ඒ ස්ථානයේ තමයි ගන්නේ කුසලයටත් ඒ ස්ථානයේ තමයි ගන්නේ අකුසලයටත් හරි ස්වාමීන් වහන්සේ තේරුණා එතකොට ස්වාමීන් වහන්සේ දැන් එහෙම අපි දැන් මාර්ග සත්‍ය කෙනෙක් උපදවනවා නම් එතනදී අහපව විඥානේ නාම රූප හදන්නේ නැහැ කියන එක ප්‍රකාශ වෙනකොට ඒකේ තේරුම වෙන්නේ ඒ කියන්නේ අපිට තියෙන දේ බලන් ප්‍රසාද රූප හදන්නේ නැහැ කියන එකද නෑ ඒක ඒක විපාක පැත්තෙන් සිද්ධ වෙන දේ ඒක නතර වෙන එක නෙමෙයි විඥානේ නාම රූපය අසුරු කරගන්න නැහැ කියලා කියන්නේ කර්ම විඥානේ අත්දැකීම නැවත නාම රූප දෙක පැත්තට විපාක සම්පතිය පැත්තට යොමු කරන්නේ විපාක නාම රූප දෙක නිරුද්ධයි කියන එක ගැන නුවණක් තියෙන නිසා. එතකොට අර කර්ම විඥානේට පැවැත්මක් නැහැ යන්න. තේරුණා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවද? ඔව් ඔව් අහන්න. ඔව් මාගේ නමස්කාරය වේවා. ඉස්සෙල්ලාම ස්වාමීන් වහන්සේ සීමා සහිත මනසක් තුළ සමාධියක් හටගන්න ඉඩක් තියෙනවද භාවනාවේදී ලෞකික සමාධියක් උපදින්න පුළුවන්කම තියෙනවා සීමා සහිත කරගත්ත නිමිත්තක් තුළ ඒ තුළ ලෝකෝත්තර නුවණක් ලෝකෝත්තර සිතක උපදින සමාධියක් විදිහට නෙමෙයි
ලෞකික සමාධියක් විදිහට එයාට ඒක උපදින්න පුළුවන්කම තියෙනවා. එක නිමිත්තකට සීමා කරලා ඒ මනස වැඩිවීම තුළ ඒ තුළ අපිට රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන උපදවන්න පුළුවන්කම තියෙනවා. තෙරුවන් සරණයි ස්වාමිනාස. ස්වාමිනාස පෙර කී පහුගිය ප්‍රශ්නෙට ප්‍රශ්න කිව්වා වගේ අදිවස අදිවචන සම්පස්සේ පටික සම්පස්සේ වෙන එකත් පටික සම්පස්සේ අදිවචන සම්පස්සේ වෙන එකත් නිරන්තරයෙන් වෙනවා කියන එක ඔබ වහන්සේලාගේ ධර්ම දේශනාවලින් අහලා තියෙනවා. දැන් ඒකම මෙනෙහි කරනවා. එතකොට මේ දැන් අදිවචන වෙන එක අපි ඵලලාභීන්ට උනත් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අදිවචනයේ පටිගය වෙන එක නේද අපි දියුණු කරනකොට කරන්න ඕන සත්‍යසිත දියුණු කරනකොට අදිවචනයේ පටිගය වෙන එක නැවත නැවත වෙන එක නේද අපි මගහැරෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. අදිවචන සම්පස්සේ පටිග සම්පස්සේ වීම හෝ පටිග සම්පස්සේ අදිවචන සම්පස්සේ වීම නෙමෙයි. අපි එතනදී තේරුම් ගන්නට ඕන දේ තමයි අද අදිවචන සම්පස්සේ අපිට මේ රූපකය මත ප්‍රකට වෙනවා, ඒ වගේම පටිග සම්පස්සේ කියන එක අදිවචන සම්පස්සේ මත ප්‍රකට වෙනවා කියන එක මේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යවීම මත. එතකොට එතන පටිග සම්පස්සේ හෝ අදිවචන සම්පස්සේ නෙමෙයි ගැටලුව තියෙන්නේ. එබඳු වූ ධර්මතා ටිකක් ඇති තැනක අපිට අවිද්‍යා ධාතුව නිසා අවිද්‍යා සම්පස්සයක් ඇති වෙන එක, අවිද්‍යා සංස්පර්ශය නිසා අපිට අර පටවි මේ අපිට එතන අදිවචන සහ මේ පටිග සම්පස්සය අපිට සත්වපුද්ගල වදියට පේන එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට පටිග සම්පස්සේ හෝ අදිවචන සම්පස්සේහි ඇතිවන ප්‍රශ්නයක් එතන නැහැ. පටිග සම්පස්සේ කියනකොට අපිට ඇහැට රූපයක් ගැටිලා ඒ පැත්තෙන් අපි ඇති කරගන්න යම් සංස්පර්ශයක් තියනවා නම් ඒකට අපි කියනවා පටිග සම්පස්සේ කියලා. මනසින් යමක් අරමුණු කරගෙන අපි ඇති කරගන්නේ එතන ස්පර්ශ වෙන ගතියට කියනවා අදිවචන සම්පස්සේ කියලා. එතකොට ඒක විපාක මට්ටමේ තියෙනවා. ඒ නිසා විපාක මට්ටමේ තියෙන එහෙම දෙයකට එතන කර්ම සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි එහෙම ධර්මතා ටිකක් ඇති තැනක පංච උපාදානස්කන්ධයක් සකස් වෙනවා කියන තැනදී, ඒ කියන්නේ අපි ආශ්‍රවයන්ගෙන් උපාදානයන්ගෙන් ඇසුරු කරනවා කියන තැනදී අපිට එතන කෙලෙස් සහිත බවක් උපදිනවා. එතකොට අපිට ඒක සත්වයේ පුද්ගලයෙක් විදිහට, කෙනෙක් විදිහට, දෙයක් විදිහට, තැනක් විදිහට එහෙම තමයි අපිට ප්‍රකට වෙන්නේ. ඒකට අපිට පුළුවන් දේවල් කීපයක් පාවිච්චි කරන්න උපක්‍රම විදිහට. පළවෙනි දේ තමයි අපි සති නිමිත්ත පුරුදු කරන්න. ඒක ටිකක් අමාරු වෙන්න පුළුවන්. සති නිමිත්ත කියලා කියන්නේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේ, කියන්නේ හය අග හෝ තොල් දෙක අතර අයන් සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා කියලා කියන එතන සිහිය පිහිටුවා ගැනීම කියන එක. ඒක සති නිමිත්ත විදිහට ප්‍රකට කරන එක. ආශ්වාස ප්‍රශ්වාසය ගැන කතාවක් නෙමෙයි, සති නිමිත්ත ගැන කතාවක්. ඒ කියන්නේ මෙතන ඇති බවට අරමුණු කරන්න. ඒක ප්‍රකට නැත්නම් ඇඟිල්ල තියාගත්තාම අපිට මේ ගෑවෙනවා කියන ගතියට හිත තියාගන්න පුළුවන්. ඒක නිමීට ඇඟිල්ල පල්ලෙහාට ගන්න. ආය අප්‍රකට වුණොත් ආය තියාගන්න. ඒකටම හිත තියාගෙන ඉන්න වෙන මොකකටවත් හිත යන්නේ නැති වෙන්න. ඒකටම නැඹුරු වෙලා ඉන්න. ඒකට අපි කියනවා සති නිමිත්ත පුරුදු කරනවා කියලා. ඔක ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි නිතර නිතර උත්සාහවත් වෙන්න උත්තරන්න පුළුවන්. ඒ වගේම අපිට ගොඩක් කලාවට හිත ගොඩක් අරමුණු වල වේගින් යනවනම් අපි හිත එකපාර නතර කරන්න හැදුවට ඕක නතර වෙන්නේ
නැහැ. අන්න ඒ නිසා මානසිකාර ප්‍රතිබද්ධ භාවනාවක් ගන්න. ඒ කියන්නේ අපිට පුළුවන් භාවනා ක්‍රම දෙකක් පාවිච්චි කරන්න. එකක් සමත් ඒ කියන්නේ සමතු භාවනාව පැත්තෙන් අපි කළත් අපිට පුළුවන් මානසිකාර කරන භාවනා කරන්නත් විතර්ක සංසිඳන භාවනා කරන්න. ආනාපාන සති භාවනාව වගේ දේවල් වලින් කරන්නේ කොහොමද? හිත පටන් ගත්ත වෙලාවේ ඉඳලා වෙන එකකටවත් යන්න දෙන්නේ ඒ නිමිත්ත විතරයි තියාගෙන ඉන්නේ අපි ඒක තමයි උත්සාහවත් වෙන. අනිත් විතර්ක ඔක්කොගෙම නතර කරලා බලෙන් මේ නිමිත්ත විතරක් ගන්න බලනවා. දැන් ඕක ගොඩක් වෙලාවට අරමුණු වේගෙන් එනවා නම් ඒකට අමාරුයි ඔතන හිත තියාගන්න. අන්න ඒ නිසා බුද්ධානුස්සතිය වගේ දෙයක් ප්‍රගුණ කළොත් බුදුගුණ ගැන හිතන්න පටන් ගත්තොත් බුදුගුණ ගැන හිතන්න පටන් ගත්තොත් එහෙම අපිට දැන් හිතන්න තියෙන්නේ. හැබැයි බුදුගුණ විසීමාවේ විතරයි අපේ හිත යන්නේ. වෙන කොහෙවත් යන්නේ අපි මෛත්‍රිය වඩන්න පටන් ගත්තොත් මෛත්‍රී කියන සීමාව විතරයි යන්නේ වෙන කොහෙවත් යන්නේ. අන්න ඒ වගේ භාවනාවක් ප්‍රගුණ කරන්න පටන් ගන්න. ඒක විටින් විට ඒක මනසට භාවිත කරන්න. ඒ වගේම අර අපි කතා කළේ ධාතු සංඥා. අන්න ඒ වගේ දෙයක් සතිපට්ඨානයක් විදිහට නිතර පුරුදු කරන්න. ඒක ඒක ප්‍රධාන කමඨහනක් විදිහට තියාගන්න ඒක ධාතු කර්මස්ථානය කියන්නේ. ඒ කියන්නේ ඒක කරන්නේ තමන්ගේ කයේ අපිට තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ධාතු පිළිබඳව මෙනෙහි කරන එක. ඒ කියන්නේ තමන්ගේ කයේ තියෙන මේ තදගතියෙන් යුක්ත රූප ටික. ඒ වගේම මේ හිතාම සරල දෙයක් මේ මහා ගැඹුරු දෙයක් ගැන නෙමෙයි විතර මහා විපස්සනාවුත් මේ තියෙන්නේ මේ සාමාන්‍යයෙන් අපේ හිතේ මේ ගොඩක් විසිරෙන කම අයින් කරගන්න මේ සහ ධාතු සංඥාව අපිට දියුණු කර ගැනීම සඳහා මෙනෙහි කරන දෙයක්. තදගතියෙන් යුක්ත කොටස් ටිකක් තියෙනවා. ඊට පස්සේ ලේ සරවාදී ආපෝ ධාතුව ගලන වැගිරෙන ස්වභාවයෙන් යුක්ත කොටස් ටිකක් තියෙනවා. උණුසුම් සහගත ස්වභාවයක් තියෙනවා. මේක ඇසුරු කරගත්ත වායෝ ධාතුවක් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාසයේ කුස ඇතුලේ තියෙන වාතය මේ වගේ අපිට වාතු කොටස් ටිකක් තියෙනවා. එතකොට මේ ධාතු හතරේ පැවැත්මක්නේ කය කියලා කියන්නේ. ওই ධාතු හතරෙන් එකක්වත් මම හෝ මගේ හෝ මගේ ආත්මේ නෙමෙයි මේ ස්වභාවිකවම තියෙන මේ මේ ධාතුවේ පැවැත්මක්නේ. එතකොට මේ අවකාශ ධාතුව අවරගත්ත මේ ධාතුවේ පැවැත්මක් ධාතු හතරේ පැවැත්මක් හැම වෙලාවකදීම කය පිළිබඳව ඒ පිළිබඳව මෙනෙහි කරන්න. ඒකේ වඩා වැඩිපුර පඨවි ධාතුව දැනෙනවා නම් පඨවි ධාතුව පැත්තෙන් මේ හිතන්න. එතකොට ඒ ගැන තමයි හැම වෙලාවකදීම හිතන්න තියෙන්නේ මම කියලා ගන්න බැරි අනාත්ම ධාතු මාත්‍රයක්. යනකොට එනකොට වැඩ කටයුතු කරනකොටත් කරන්න තියෙන මොකද්ද? කය පිළිබඳවම සිහිය පවත්තන මේ අනාත්ම ධාතු මාත්‍රයක්. මේක මේ කනබුන ආහාරය නිසා සකස් වෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර ධාතුවේ පැවැත්ම. ඒ විදිහට බලනකොට තවත් අපිට ඒක ප්‍රකට වෙන අඩුයි නම් බලන්නකො තමන්ට දැනෙන කොටස් ටික කෙස් කියලා කියන්නේ මොකද්ද? ඒක අතට අහුවෙන ස්පර්ශන තදගතියකින් දැනෙන කොටසක්. එතකොට කෙස් ගහක් ගැලවිලා තිබුණොත් ඒක මම කියලා කියන්නේ නැහැනේ. එතකොට ඒක කෙස් ඒක ඒක ගැලවුණු දෙයක් හැටියට අපිට හම්බෙනවා. ඒක මම බවට පත් වෙන දෙයක් එහෙම නෙමෙයි. ඒකේ තියෙන්නේ තදගතියෙන් යුක්ත කොටස් ටිකක්. මම මගේ කියන්නේ බැරි තදගතියක් තමයි එතනක් තියෙන්නේ. බාහිර රූපයක හම්බෙන තදගතිය ඒකට මම කියන්න පුළුවන් කමක් නැහැනේ නේ. එතන කෙස් ගහක් වගේම තව දෙයක්ුයි අපිට කෙස් ගහකුයි දීලා කියනවා. මේකෙන් කොකද කෙස් ගහ කියලා හොයලා කියන්නේ කියලා. තමන්ගේ කෙස් ගහ කියලා. තව අයගේ කෙසුත් එක කලවම් කරා කියන්නේ. දැන් හම්බෙනවද මගේ කෙස් ගහ කියලා එකක්? නැහැ. අපිට තදගතියක් ස්පර්ශ වෙනවා එච්චරයි. ඒක තදගතිය තදගතියක් නේ. ඒක මගේ අනුන්ගේ තව දේවල් වල කියන එකක් ඇත්තේ නෑ. තදගතියක් තියෙනවා. ඒක මේ තමන්ට අරමුණු කරන්න පුළුවන් කොටස් ටික ගන්නකො කෙස්ලොම් නියදස් සම්මස් නහර ඇට ඇට මෙඳුළු මේ වගේ කොටස් ටික අරගෙන බලන්න. මේ එකක්ව මේ පටවි ධාතුව වැඩි කොටස් ටික ලේස් ටු සරව වගේ තමන්ට අරමුණු කරන්න පුළුවන් ටික ගන්න. මේ ආපෝ ධාතුව වැඩි කොටස්. අන්න ඒ විදිහට නිරන්තරයෙන් මානසිකාරය පැවැත්වීම තමයි කරන දේ බවට පත් වෙන්නේ. එතකොට දැන් අරක ගොඩක් එක තැනකට හිත ගන්නෙ නැති වුණත් අපිට මේ මෙනෙහි කිරීම තුළ අපිට එතන නුවණක් තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒකම බාහිරටත් දාලා බලන්න. බාහිරට කියලා කියන්නේ ආධ්‍යාත්මික කයේ තියෙන ධාතු ටික වගේම තමයි බාහිරත් තියෙන අනාත්ම ධාතුව. මේ දෙක එක සමානයි. එකම ධාතු සංඥාවක් උපදව ගන්න මේ ලෝක පිළිබඳව මම තවය කියලා කතා කළා. ධාතු මාත්‍රයක් මෙතන තියෙන්නේ. අපි අප්‍රාණික දෙයක් කියලා ඇල්ලුවා ධාතු මාත්‍රයක් මෙතන තියෙන්නේ. සතර ධාතුවටම නැවත නැවත හිත පවත්වන්න පුරුදු වෙන. ඒකට ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන්කම තියෙන දෙයක්. ඒක ඇතුලේ මනස එකඟ වෙනවා එක පැත්තකින්. අනිත් එක අපිට මේ දර්ශනය වඩන්න බොහොම ප්‍රායෝගිකව උපකාර වන දෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ ටික කරන ගමන් අපි ඔය කතා කරපු දර්ශනේ තියෙනවානේ.
ඔය දර්ශනය ආදේශ කරලා බලන්න ජීවිතය අර අපි කතා කරපු විදිහට අවස්ථා කීපයක හරි මම කියන්නේ අඳුම තරමේ ඇති බවට හම්බෙන අරමුණු 10කවත් ඇත්ත පේන විදිහට ඔය මානසිකාරය කරලා බලන්න කියලා. දරුවා ඉන්නවා, ගෙදර තියෙනවා, මේ පුද්ගලයෝ ඉන්නවා, ඔහම හම්බෙන තැනක ඔහම අවස්ථා 10කවත් මානසිකාරය කරලා බලන්න. එතකොට අපිට අර ඒ ගැන තියෙන ඝන සංඥාව ටික ටික අයින් වෙලා මේ දර්ශනයේ පැත්තත් තවත් ප්‍රකට වෙන්න ගන්නවා. අරකින් සමතේ වැඩිනවා, මේකෙන් අපිට නුවණ දියුණු වෙනවා, විපස්සනාව පැත්තට මනස දියුණු වෙනවා. එතකොට අපිට මේ මාර්ගයේ බොහොම ඉක්මනට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට මනස භාවිත කරනකොට එකඟ නොවුණු හිත එකඟ කරගන්න පුළුවන්. දරුවන් සන්නයි ස්වාමීන් වහන්ස. ඔව්. ප්‍රශ්නයක් අහන්න අවසරයිද? ඔව්. ස්වාමීන් වහන්ස මට මේ ආයතන සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ආයතන හරහා අපි අරමුණක් සීමා කරගන්නකොට ස්වාමීන් වහන්ස දැන් මේ අරමුණේ ඇති වෙලා නැති වෙලා යන සංඥා අපි එකතු කරගෙන ආත්මීය සංඥාවක් විදිහට ගන්නවනේ ස්වාමීන් වහන්ස. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි කිරිතයකක් බොන වෙලාවට දැන් දැන් කිරිතයකේ තියෙනවනේ කිරි රස, සීනි රස, කහට රස. දැන් මේ මේ රසවල් වෙන වෙනම ඇති වෙලා නැති වෙලා යනවනේ. ඒ වුණාට අපි මේව ඔක්කොම එකතු කරගෙන, ඒ කියන්නේ මේ නැති වෙලා ගිය සංඥාවලුත් අපි හිතින් එකතු කරගෙන මේ කිරිතයක කියලා ආත්මීය සංඥාවක් වශයෙන් අපි හිතට ගන්නේ ස්වාමීන් වහන්ස. සිහිය නැති වෙලාවට, ඒ කියන්නේ සිහිය සතිය නැති අවස්ථාවවලට ඒ එහෙම වෙන්නේ ස්වාමීන් වහන්ස. අපේ මේ තියෙන කාම තණ්හාව කියන එකද මේවා මේ නැති වෙලා යන සංඥාවල් එකතු කරගන්නේ. ඒ කියන්නේ දැන් සිහිය තියෙනකොට මේ තණ්හාව ටිකක් හරි අඩු වෙන නිසාද අපිට ඒවා අර වෙන වෙනම නිකන් වෙන වෙනම වගේ දැනගන්න හැකියාවක් ඇති වෙන්නේ ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. ඔව්. එතකොට එතනදී මේ කරුණු ඔබට පැහැදිලි කළොත් එහෙම අපිට කියන්න පුළුවන් පළවෙනියටම අපිට හිතින් එහෙම දෙයක් අපි අරමුණු කරගන්නවා කියන තැනක අපි එහි නිමිති හදා ගන්නවා කියන්නේ කාම සංඥාවෙම තමයි. ඒක කිරිතයකක් මේ වගේ කිරි ඕ කහට රට කහට හෝ සීනි පැණ රසට හෝ මේ විදිහට අපි එතන නිමිති හදා ගන්නවා කියන එක කාම සංඥාව තමයි. අපි එතන ඇති කරගන්න භවය සහ කාමී කියන දෙකේ පැවැත්ම තමයි ඒක බාහිර තියෙන දෙයක් හැටියට අපිට ප්‍රකට වෙන එක. ඒක නුවණ යෙදෙනකොට අපිට ටික ටික ගෙවෙනවා කියන එක නිකම්ම සිද්ධ වෙන දෙයක්. හැබැයි එතන තියෙනවා මෙහෙම දෙයක්. අපිට දිවට රසයක් දැනෙන තැනක හැම වෙලාවකදීම රසය කියන එක අපිට කහට රස හෝ පැණි රස හෝ කිරි රසය හෝ අපිට ඒ විදිහේ රසයක් කියලා ඉදිරිපත් වුනේ නැහැ. දිවට රසයක් දැනෙනවා. රසයක් ගැටෙනකොට ඒ පිළිබඳව සිතේ උපේක්ෂා සහගත සිතක් උපදිනවා. එතකොට අපි ඒ පිළිබඳව කැමැතියක් කැමැති විදිහට මේකට කියන්නේ කහට රස, මේකට කියන්නේ පැණි රස කියලා අපි දන්න සංඥාවලින් අර රසය අරමුණු කරනවා. එතකොට අපිට කවදාවත් අපි කිරිතයකක් කියන එක දිවට ස්පර්ශ වෙලත් නැහැ. ස්පර්ශ වුණ එක මොහොතක ස්පර්ශ වුණ දෙයක් අපිට නැවත කවදාවත් ස්පර්ශ වෙන්නෙත් නැහැ. හැබැයි අපි අර මනසේ විඥානයේ අත්දැකීම තුළ අපි ඒක නිශ්චිත කරගත්තාම අර දිවට දැනෙන රසය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. කහට රස හෝ කිරි රස හෝ පැණි රස කියන එක. අන්න ඒ ටික වෙන් වෙන විදිහට එතන නුවණ පවත්වන්න පටන් ගන්න එක තමයි ප්‍රායෝගිකව අපි එතනදී කළ යුතු දේ බවට පත් වෙන්නේ නුවණ පැවැත්වීමක් විදිහට අපි කරනවා නම්. එතකොට අපිට ඒ ටික තුල රසය තුල අපිට කිරි රසය හෝ කහට රසය හෝ පැණි රස හම් වෙනවා කියන එක වෙන්නේ නැහැ. එබඳු මට්ටමකින් අපිට හිත නිදහස් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එබඳු නිමිත්තකින් අපිට හිත නිදහස් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපිට රසයට නිමිති ඉතුරු වුණොත් කහට කිරි රස හෝ පැණි රස කියලා අපිට එහෙම නිමිති ඉතුරු වෙන තැනක කිසිම විදිහකින් මිදෙන්න බැරි මට්ටමක අපි එතන පිහිටා සිටලා තියෙනවා. ඒ හින්දා එහෙම පිහිටා සිටින තැනකට යන්නේ නැති වෙන්න නම් අපේ මනස එබඳු තැනක් සීමා කරගත්තේ නැති තැනක වාසය කරන්න වෙනවා. ඒ අනාත්ම රසයක් එන තැනක, දිවට රසයක් එන තැනක
විඥානය අත්දැකීම තබන්න නැත්නම් රසයේ පැත්තට කහට රස හෝ පැණි රස හෝ කිරි රසය කියලා විඥානයේ අත්දැකීම තබන්නේ නැති වෙනකොට අපිට ඒ තුල ඇති බවට ගන්න සංඥාව සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා ඒක කිරි අපිට තේකක රසයක් කියන එක ඒත් එක්කම අපිට ඒක විඳින පුද්ගලයා උපදින්න තු ගිහිල්ලා තියෙනවා දෙයක් හම්බෙන්න තු ගිහිල්ලා තියෙනවා අපිට හටගත් ධර්මයන්ගේ නිරෝධය කියන දේ සාක්ෂාත් කරන්න පුළුවන්කම ලැබෙනවා එහෙමයි ස්වාමීන් වහන්ස දැන් ඒ කියන්නේ දැන් අර කිරිතේ කියන අර රළු සංඥාවේ අඩු වෙනවනේ ස්වාමීන් වහන්ස මේ කිරිතේක හැදිලා තියෙන අනිත් ඊට වැඩි අඩු සංඥාවල් ගැන හිතනකොට ද ඊටත් වැඩිය සියුම් මට්ටමක් තමයි දැන් ස්වාමීන් වහන්ස කිව්වේ නේද ස්වාමීන් වහන්ස දැන් ඒ කියන්නේ කිසිම සංඥාවක් අරමුණු කරන්න එපා කියන එක. ඔව් කිසිම අපිට නිමිත්තක් ඉතුරු නොවන තැනට අපේ මනස ගන්න ඕනේ. එහෙමයි ස්වාමීන් වහන්ස. අපි අර සමූහයක හේතුවක් එකතුවක් කියන තැනින් අපි දැක්කට කමක් නැහැ. ඒ ඒ දේම තමයි අපිට අනික් හැම තැනකටම පොදු දේ බවට පත් වෙන්නේ. හැබැයි අපි අතන දක්වා ඒක සියුම් කරගෙන යා යුතුයි. අර අවබෝධය දක්වා. එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් සමහර වෙලාවට ස්වාමීන් වහන්ස දැන් මේ ඇසට පේන රූප ගැන අර සීමාවක් ඇති කරගන්න නැතුව නිකන් හැම දෙයක් ගැනම අර නිකන් ඇවරේජ් පික්චර් එකක් වගේ හිතේ තියාගෙන ඉන්න වෙලාවට අර හිතේ සියුම් සමාධිගත ස්වභාවයකුත් නිකන් ඒකාග්‍රතාවයකුත් තියෙනවනේ ස්වාමීන් වහන්ස දැන් මේ වෙලාවට මොකක් හරි අරමුණක් අරමුණකට අපි ඇස සීමා කරගත්තොත් හිතට නිකන් පොඩි දරදයක් වගේ දැනෙනවා නිකන් එහෙම අරමුණු කරගන්න එක නිකන් පීඩාවක් වගේ දැනෙන ගතියක් හිතට ඇති වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්ස? තෙරුවන් සරණයි. එහෙම ගතියක් හිතට ඇති වෙන්න පුළුවන්. ඒක අර පීඩාවක් කියන්නේ අපිට එතන දැනෙන්න පුළුවන් මේ හිත රළු මට්ටමට එතන පිහිටා සිටිනවා කියන එක පිළිබඳව අපිට දැනීමක් ඇති වෙන්න පුළුවන් එතනදී. ඒක හිත තියාගත්තහම තමයි ඒ ඒක ධර්මයේ පැත්තෙන් මනස වැඩෙනකොට තමයි ඒ ලක්ෂණය ප්‍රකට වෙන්නේ. ඒක නිසා ඒ හොඳයි මනස එතනට හිත බොහොම තියලා තියෙනවා. ඒ තුල අපිට කෙලස් ආශ්‍රෝ ගෙව ඉක්මනට ගෙවෙන බව තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිමිති රහිත වීම නිසා ඒ නිසාම තමයි අපිට හිතේ සමාධියකුත් නිකම්ම ඒ තුල ගොඩ නැගෙනවා. ඒක මේ ඒ විදිහට මනස පවත්වාගෙන යන එක නිවැරදි දෙයක්. බොහොම පිං ස්වාමීන් වහන්ස තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස දැන් මෙහෙම අපි සීමාවක් තියාගන්න නැතුව රූප දිහා බලන් ඉන්නකොට මොන වගේ විඥානයක්ද ස්වාමීන් වහන්ස මේ වෙලාවට තියෙන්නේ අපේ ඒ වෙලාවට අපිට දැන් රූපේ දැනගන්නවා කියන රූපේ දැනගන්න මට්ටමේ හිත යදෙනවා හැබැයි අපේ රූපය අපේ එහෙම රූපේ දැනගන්න මට්ටමේ හිත යදුනට ඒ පිළිබඳව අපිට යෙදිලා නැහැ අර ආශ්‍රෝපාදානයන්ගෙන් ඇසුරවන මට්ටමේ සිත් යෙදිලා නැහැ. එතකොට අපිට ඒ සීමා නොකරන ලද මනස ඇති බවට අපිට එතන තියෙන නුවණ නිසා අපිට බාහිර ආයතනයන්ගේ පැනවීම පේන්නේ නැහැ. එතකොට එහෙම තැනක අපිට නුවණත් එක්ක ඒක උපදවන්න පුළුවන් වෙනකොට අපිට ඒක මාර්ග සිත් උපදින තැන දක්වාම අපිට ඒක මට්ටමම තමයි අපි දියුණු කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි කුමාර කස්සර ස්වාමීන් වහන්සේ අවසරයි මට මගේ ප්‍රශ්නේ හාමුදුරනේ ස්වාමීන් වහන්සේ කිව්ව බණවල හැටියට කොහොමද යෝනිසෝ මනසකාරය මේකට සම්බන්ධ කරගන්නේ මම දන්නවා ඒක බරපතල ප්‍රශ්නයක් කියලා පුළුවන් තර වෙලා තියෙන විදිහට පැහැදිලි කරන්න අවසරයි යෝනිසෝ මනසකාරය මේකට සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙන ද යෝනිසෝ මනසකාරය කිව්වහම මේක හරි පළල් මාත්‍රකාවක් එතකොට අපි හැමතැනකදීම ධර්ම මනසකාරය යෝනිසෝ මනසකාරය තමයි අපි බොජ්ජංග වඩන්න නූපන් සතිය උපදවන්න කරන මනසකාරයත් යෝනිසෝ මනසකාරය ඊට පස්සේ නුවණ උපදවන්න කරන මානසිකාරයේ යෝනිසෝ මානසිකාරය වීර්ය උපදවන්න කරන මානසිකාරයේ යෝනිසෝ මානසිකාරය මේ ආදී ලෙස අපිට කතා කරන්න පුළුවන් යෝනිසෝ මානසිකාරය කියුවාම හැම පැතිකඩක්
එතකොට මේ අපි අර එකින් එකට හිත දියුණු කරන්න කොහොමද කියලා අපි කතා කළේ දර්ශනය පිළිබඳව අපි මෙහෙම මෙහෙම හිත තියන්න ධාතු සංඥා විදිහට බලන්න සිත වෙනම ඒකාග්‍රතාවයටපත් කරගන්න සිහිය දියුණු කරන්න ඊට පස්සේ මේ දර්ශනය ජීවිතේ භාවිත කරන්න මොනක් විදිහට ඒ ඔක්කොම කතා කළේ ඒ සියල්ලම යෝනිසෝ මනසිකාරයටයි කියන දේවල් ඒ යෝනිසෝ මනසිකාරය තමයි ජීවිතය තුළ අපි නිරන්තරයෙන් සිද්ධ කර යුතු බව දේ බවට පත් වෙන්නේ සමාධි භාවනා විදර්ශනා භාවනා සහ එදිනෙදා වැඩ කටයුතු හැම එකම කරනකොට කරන්න පුළුවන් එකක්ද ස්වාමීන් වහන්සේ අපිට භාවිත කරන්න පුළුවන් එකක් ඉස්සෙල්ලා අපි ප්‍රකට කරගන්න ඕනේ ප්‍රකට වුණාට පස්සේ අපිට හැමතැනකට මේක භාවිත කරන්න පුළුවන් ආත්ම සංඥාවක් පැවැත්වීමක් හා නඩත්තු කිරීමක් තුළ සිත ඒකාග්‍රතාවයක් ස්ථාවයකට පත් කරගන්නේ කොහොමද හාමුදුරුවනේ? ආත්ම සංඥාවක් අපි වඩන්න අවශ්‍ය නැහැ. ආත්ම සංඥාවක් අපිට බොහොමක් තියෙන නිසා ඒ තුළ හිත එකඟ වෙන්නේ නැහැ. ආත්ම සංඥාවක් තුළ අපිට අනාත්ම සංඥාවේ ලැබෙන විදිහට තමයි අපි භාවනා මානසිකාරයක් යොදා ගන්න අවශ්‍ය වෙන්නේ. ඒක දැන් සමතෘප්තව භාවනා කරනකොට අපිට ඒ නිමිත්ත තුළ හිත ඒකාග්‍රගත වීම වෙනවා. ඒ නිමිත්ත පුද්ගල භවෙන් ඇසුරු කරගන්නකොට ඒක ආත්මයක් විදිහට හැඟෙන්න පුළුවන්. හැබැයි ඒ ගතියනොත් අපි මිදෙන්නේ ඊට පස්සේ නැවත වෑයම් කිරීම කරන්න ඕන. ඒ නිසා අපි දැන් ඉඳලා කරන එක අපි අනාත්ම සංඥාව ප්‍රකට වෙන විදිහට අනිත්‍යාදී ධර්මයන් සම්මර්ෂණය වෙන පැත්තෙන් මානසිකාරය කිරීම තමයි වඩා අවශ්‍ය වෙන දේ බවට පත් වෙන්නේ. හොඳයි කාලෙලවත් ගිහිල්ලා තියෙන්නේ. හැම කෙනෙක්ම සාදුකාරයන්. කල්පනා කරන්න ධර්ම ශ්‍රවණය කරගෙන යෝනිසෝ මානසිකාරය පවත්වලා සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි කියලා අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මා කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයේ හේතු උපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. මේ ස්ථාන අධිගෘහිත ඉෂ්ඨකාරක ධර්ම ශ්‍රවණයට පැමිණියා වූ සියලුම දේවගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුරු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙනාගේ මේ පරිලෝකීය ඥාතීන් සිහිපත් කරගන්න සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. සියලුම ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදුරු කියලා ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ සියලු දෙනාටම මේ උතුම් ධර්ම ලාභය ලබා දෙන්නට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් උපකාර කළ ඒ සියලු දෙනාටම අපි පුණ්‍ය අනුමෝදනා කිරීම වටිනවා. ගෞරවනීය විහාරස්ථානයේ නායක මහින්දානන් වහන්සේ ප්‍රධාන කරගත් අපේ සියලුම ස්වාමීන් වහන්සේලාට අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අපි වැඩම කරවන්නට අවශ්‍ය ඒ සියලු කටයුතු සම්පාදනය කරපු අවසරයි ඉස්කෝල ධම්මගරු ස්වාමීන් වහන්සේට, ඒ වගේම අපට ඇමරිකාවට වඩින්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ සුදස්සෝ හම්බුරන් ඇතුළු ඒ සියලු දෙනාටත් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට කායික මානසික සැනසෙල්ල උදා කරගෙන සාසන මාර්ග බ්‍රහ්මචර්යාවයෙන් පූර්ණණය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුරු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මෙරටට වැඩම කරන්නට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරපු ඒ ජානකි බාලසූරි මෑණියන්, මදුරකා ජයවර්ධන මෑණියන්, ඒ වගේම චින්තක හෙට්ටිකන්ත්‍රි මහත්මයා, දීපානි මෑණියන් ඇතුළු ඒ පින්න සෑම සිළු දෙනාටමත් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ සියලුම දෙනාටත් මේ උතුම් කුසලයන් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියන දෙනාටම පින් අනුමෝදනා කරමු.
අභිවාදන සීලස නිච්ඡං වන්තා අපචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමුච්චති.